සද්ධාවන්ත පින්වතුනි විමුක්තියරණ භාවන අධ්‍යස්ථානයේ මාසිකොව සතිපර්ථාන භාවනාව ප්‍රගුණ කරන ශ්‍රාවකයන්ට දැන ගැනීමට සුතමේ ජානයක් ඇතිකර ගැනීමට අවශ්‍ය වන දම්මාන් පස්සනාව සම්බන්ධෝ දේශනා මාලාවක් පවත්වගෙනවා දැනට දේශනා ක් පමණ පැවත්වා මේ හතරවෙනිි දේශනාව. එතකොට මුලින්ම පැහැදිලි කළත් දුන්නා මේ ධර්මයේ ගෙනගත්තට දම්මානු පස්සනාවක් වැඩෙනෑ කියලා. දීපු කමටහන ප්‍රගුණ කිරීමෙන් දම්මානු පස්සනාවක් වැඩෙන්නේ මනා චිත්තානු පස්සනාවවෙන්න පුළුවන් කායා අනු පස්සනාවෙන්න්න පුළුවන් වේධනානු පස්සනාව වෙඩ පුළුවන් අර මෝඩයාගේ කමටහන වැඩීමෙන් ලැබෙන තිිපලිය නමුත් ඇදිල්ල දන්න මේ ධර්ම කාරුණු දම්මන් පසනාව තින ධමකරුණු ඇයි ඉගෙන ගණ්ඩෝනි. ඒ ධර්මකරුණු වැදගත් වෙන්නේ මෙහෙම භාවනා කරාට තමන්ට ඕන විකෘතියක් ඕන වෙලාවක කමටහනි කරගන්න පුළුව. ඒ විකෘතිය නිසාවෙන් ඒ භාවනා වැඩෙන්නෑ තමන්ගේ වයසය යනවා විතරක් වෙනවා. තොට ධර්මකාරණ දන්නවන ඒ කරන බොරුව ටිකස් දුලුවට මගහරුව ගන්න පුළුව. සම්පූර් මගාර ගන්න නම් බෑ. එකට හේතුව තමයි ඒ බොරුව කරන්ඩ තමන්ගේ අතීත චරියාව මේ ගොපු චරිියාවත් උදව්වෙනු. බොරු ඉගනගත්තයක උදව් වෙන. වැරදි අර්ථකථන අනුව ධර්මය හදහැරීම උදව්වෙන. ඒවගේ ලොකු බලපෑමක් තියෙන හින්දා මේ කරුණු කියා දුන්නත් සාර්ථකව ඒ කමටහානේ වැරදි නොකර ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියල හිතනක වැරදි. හැමෝම තම තමන්ට ආවේනික වෙච්චිවිතරූපයකට හැමදාම් මේ කමටහානට අගවුරෝ දක්වුණ. ඒ අගෞරු වේ හින්දා තමන්ට සිදුවෙන හානිය ධර්මානකූලෝ තමන් දන්නෑ. ඉති එන්නේ එක අඩ අවම කරන්න තමයි මේ ගම්මාට පස්සනාවේ ධර්මකර්ම ටික පැහැදිලි කරන්න බලාපොත්තු වුණේ මීට මුලින් දම්ම කියන්නේ දේ කියට පැහැදුලු ඳන සිත තුළ හටගන්න එක. චෛත සික ස ූපයකට දම්ම කිය නො ධර්මි වෙන දේවල්ලෝට දම්ම කියන්න නෑ. දැවට මූලිකොව භාවනාවක් සමත භාවනාවක් වැඩුවත් යටපත් වෙන දම්යක්ති රම්ම පහක්තියනවා ඒ දම්ම තම පහ තමයි නීවරණ පංච නීවර්ණ. තට ප ීර්ණ ම යටපත්වීම භාවනාවක මූලික ලක්ෂණය සමත භන කරත් නීවර්ණ දම යටපත්තෙන්ටුව නැත්නම්ඒ භාවනාව සාර්ථකනය කරලාදීන් වැරදිීට. ඒවගේම ැන් සමත භාවනාවකින් නීවර්ණ ධම්මටික යට පපච්චරන්නේ මනෝ ඉන්ද්‍රී එකන්න මනෝ ඉන්ද්‍රයේ එන අරමුණුවල පුහුණුවක් තමයි සමත භාවනාවක් තුල තිීෙන සතිපච්චාන භාවනාවක් තුළ තියන්නේ මනෝයින්ද්‍රයේ නීවර්ණ යට පච්චරී මහ්‍යවී කරන්න. එකන්න කිසි සම්බන්ධයක් මේ නෑ මේතෙන්දිි කරන්නේ මුලින්ම කායින්ද්‍රය හරහා නීවර්ණයට පච්චර කායින්ද්‍රීය තුළ හටගන්න කය තුළ හටගන්න නීවර්ණ යට පච්චරීමක්තමයි සතිපච්චාන භාවනාවකින් මුලින්ම සිදුවෙන් එහන් කයෙන්ගෙන අරමුණක් තුළ නීවර්ණයට පත්වයෙනවා සතිපට්ටාන භාවනාවක් තුළ කවදාවත් මනසිෙන් ගන අරමුණක් තුල මුලින් නීවර්ණයයට පත් පෙන්නේ ඇහෙන් ගෙන අරමුණක් තුළ නීවරණයයටපත් පෙන්නේ. ඒක ගැන නොදන්න අය අර කමටහන වරද්ද ගන අ දීල තියන භාවනාව ඇතුළේ කරන සතිට්ටාන භාවන ඇතුලේ අර තමන් බොරු ඉජනගත් ටිකාක් ජප කරන්න හරි මකට හරි යනු. එක නිසාවෙන් හිතන වරද්ද ගන්න. ට මේ මොකකින්ද මේ ධර්මය කොයි ඉන්ද්‍රී හරහාද මේ භාවනාව තියෙන්න්නේ කිලවත් දන්න ැ මෙහෙම නොදැන ගැනීමට හේතු තියෙනවා හේතුත් දම්මාන පස්සනාවෙන් හම්බ වෙන දැ දම්මානු පස්සනාව තුළ නීවර්ණ යටපත් වනොත් ඊට යටින් තියෙන ධර්ම නීවර්ණින් ආවරණය කරපු හපු ධර්මටික එළියට දෙනවා නිර් නොලින් හහිල තිෙනවනම් නොහරි නිවර්ණ කියන්නේ වහන දෙයක් ආවරණයක් මේ ආවරණය කරන්නේ මනොවාද කියල ධර්මය කියනවා ඒක තමයි පංචස්කන්දේ පංච පාදර්නස්කන්දය තමයි ආවරණය කර දැන් පචස්කන්දේ අනිත්‍ය දුකයි අනාත්මය කියලා ජපකරණ එක අර වයසට ගියාම හැදෙන රුදාවක් ඒ පාසකව පාසිකාවන් හදාගත්ති බොරුවා එහෙම සතිපට්තාානය නෑ වරණ අඩපත්තු වුණම තමයි පංචස්කන්දය මොකක්ද කියලා සසිිකල්පනාවට හම්බ වෙනවනම් හම්බවෙන්නේ එතකට ඒ දෙවැනි පබ්බය තුන්ගනි පබ්බය හිටවැඩිය ගැම්ඹුරුයි පංචස්කන්්දය කියන එකට එහාගේකා දැ එන්නේ තුන්වෙෙන පබ්බය ගැනයි අපිට අදක් කතා කරන්න තින්නේ එක ආයතන පබ්බය කියලා හඳුන්නනු ඉතකොට මේ ආයතන පබ්බේ දන්න ඇතුව. ආයතන පබ්බේ දන්න ඇතුව කොච්චර භාවනාවෙන් මෙතෙක්කල් ලොයිවොල්ල වැරදි කරාද තමන්කරපු වැරදි ටික අනාගතයේ කොච්චර වැරදි කරනවාද මේ භාවනාවට. ධර්මයට කොච්චර අපහාස කරාද මෙච්චරකල් කියන එක තමන්ට තේරුණොත් මේ ආයතන පබ්බය ගැන ඉගෙන ගැනීමේ ප්‍රප්‍රතිඵලයක් වෙන. එම ැතුව මේ තමන්ගේ ප්ඩි සකං ගොලින් මොකෝක් කරන්න බෑ එතන අපි ඉසෙල්ලම් මතක්රා එක නිසා මෙ මේ ආයතන පබ්්‍යය තුළ තියෙනවා දැ මේක තියන සතිපට්ටන්න සූත්‍රය තියන කොළේ එක පාලි පාට ටික දාල මේ කොලක් ගඳීල තියනො මේ කොළේ වැරදි ටිකක් තියෙනවා දැම් බලන්ඩ මේකේ එකම දේ දෙපාරක් විදිල නොේ පලවෙෙනි පිටුවේ ඔය පුනච්ච පලවෙනි පිටි අවසාන තියෙන පුනච පරම් භික්වේ බික්කු දම්ම සූ දම්මානු පස් වී විහරති චසු අධ්‍යාත්තික බාහිරයේ සූ ආයතනය සූ කියන්න තැන ඉඳලා ඔය මුල්ම පිටුව තමයි නැවත මුදු නනිවෙලා තියෙන්න්නේ එතකොට ඒ එක මයිකෙල් දැනගන්නතු එචර දිග කැල්ලක් නෑකි. එතවන මුල් පිටුවේ තියෙන තික මයි තියෙන්නේ. ඉට පස්ස සාමාන්‍යයෙන් ඕනම සටිපට්නාානයකකමටහනක් විස්තර කන්නකොට ය දෙවැනි පිටිවෙ තියෙන ඉති අධ්‍යත්නංවා දම්මේස්ු දම්මානු පසී විහරති බහිද්ධවා දම්මේ සු දම්මානු පසී විහරති අධ්‍යත්ව බහිද්ධවා දම්මේු ම්මානු පසී විහරති ඒ ටික ඇතුළත් පෙන්න්න ඕනේ එතකොට ඒ දක්වාම අහක් වෙලා ති එෙන්න්න ඕන එක තමන් දැනගෙන ඉන්ද හිට පස්සේ ඔය අන්තිම කොටසේ අත්ති දම්මෝතිවා වනස්ස සති පච්පිට්‍රිතව හෝති යාවදේව ඥානමත්තායි පතිශ්්‍රතිමත්තායි අනිශ්්‍ය තෝජය විහරති නචකංචි ලකයේ උපාදේතිී ඒවම් බිකෝ බික්කවේ බික්කු දම්මේසු දම්මානු පස් වී විහරති පංචසු නීවරණේසූ කියන එක කපලා ඒක හදාගණ්ඩෝනේ චසු අධ්‍යත්තික බාහිර ආයත නේසූ කියලා. ඒක තමයි මුද්‍රණ නේී විච්චි දසයක් ක දමට මෙන්න ඒ මේ කොට සමයි මහාසති පට්ඨානසූ ත්‍රයේ දම්මානු ප්‍රස්සනාව යටතේ ආයතන පබ්බේ තියෙන්නේ. දැ බලන්න මේ බුදහම්දුරෝ පෙන්න්නනවා පුනචපරම් භික්කවේ පොනචල්පරම් බික්කවේ බික්කෝ. ධම්මේසු දම්මානු පස්සී විහරති. එකඇන්නේ මේ පුනචපරන් කියන්නේ නැවත්ත ද කමටහානක් අලුත් එකක් දේශනා කරනවා කියනෙ නච අලුත් එකක් මේ. මේ කියන්න ගුණ ටික සිහිකල්පනාවට අහුවෙන නිීක්ෂණය සිහියෙන් නිරීක්ෂණය වෙනකොට සතිය නිරීක්ෂණය වෙනකොට එක්චර සතිමත්වයෙනකට එහෙම උත්සාහයක්ත්තියෙන ඕනම් ඒ එකත් නිවන් දකින්ද පුළුවන් අදරති පට්නාානය වැඩීමේ එක අංගියා කියනෙකයි පුනච පනම් භික්කවේ බික්කෝ ධම්ස්සු දම්මානු පස්ස වී විහරති හක එතකොට අදාළ කමටහනට අදාල ටික තමයි මේ ටික චසු අධ්‍යත්තික බාහිරේසු ආයතනයේසු අධ්‍යත්තික ආයතනයි චසුකයන්නේ හයක්. එතකොට අධ්‍යාත්මික ආයතන හයයි බාහිර ආයතන හයයි ගැන මෙන්න මේ විදිහට විපස්සනා ස්වරූපයක් නැත්ැ නිරීක්ෂණ ස්වරූපයක් තියෙනවනම් ඒ නිවන් මාර්ගයයි ියන්දකින් යන මාර්ගය තුළ සතිපට්ඨානයේ වැඩීමේ ක්‍රමයයි. එකතම මෙතන අර්ථය. මට ඊට පස්සේ ය විස්තර කරනවා කතංචපන භික්වේ බික්කූ දම්මේසු ම්මානු පස්ස වී විීරති. චසු අධ්‍යාත්තිික බාහිරේසු ආයතනයසු. එකඇන ඉට පස්ේ බුදුහම්මුදුරම කියා දෙන කොහොමද මහනෙන මේ අධ්‍යාත්ික ආයතන හය බාහිර ආයතන හය සතිපට්ඨානය හරහා නිවන් දකින මාර්ගයක් විදියට දකින්නේ. හන්නේ එම පැහැදි කිරීමක් කරලා තමයි. ඒකාව ඔ ආයතන හය ගැන පැහැදිි කිරීමත් තියෙන් මෙ මේක වඩ ඕනකින්. එමන තන් ගෙන ගන්න පාඩන් කල්ල විභාග පස්සනා කියලා දම්මන් පස්සනාව සදිිපට්ටානයක් වැඩින්න එක කියවන්න දන්නවා කියලා වැඩින්නත් නෑ. එක බණ ඇහුවා කියලා වැඩින්නත් නෑ. එක හින්දා අරක් කරන භාවන ්‍රමන් පුහුණු කරන භාවනාව තුළ මේ ගුණ තියෙනවා. ඒට කෙනහෙරිකං නොකරයින්ද තමයි මේ ුවන්නන් තම ච්චරල් කරපු හැ දිච්චිකාන්ටික හැන මටහට කරලා මේ තැනදී ඒ වහ වනාව වැඩක් නැති කරගන්න. පල රහිත දෙයක් බවට අරෝනු. එක හිදා ඇ එක විතරයි මෙතෙදී ශ්‍රාවකය දැනගත යුතුදේ එහෙම දැනගඩනම් මේ බුදුහාමුදුරු දේශනා කරන ඉස්සෙල්ල මේ ආයතන දැ සසු අධ්‍යාික ආයතන ාහිර යතන ගිල ආයතන වර්ගති ගත්තියවා එක අධ්‍යාත්මික ආයතන හයකුත් බාහිර ආයතන හයකුත් ට ආයතන කියන වචනය දැනගත්තා කියලා ධර්මය දන්නේෑ කවුරු දැම ආයතන ගීන වචනය සිහල් භාසාාව භාවිතා කරන වචනයගේ පාලි වචනය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ද අපේ සාහිත්‍යයට එකතු වෙලා තියෙන නමුත් සාහිත්‍යයට එකතු වෙලා තමන් ජීවත්වන පරිසරය තුළ ආයතනය කියන එක භාවිතා කරන්නේ බුදුහාමුදුරු දේශනාගන්න ආයතනයකට නෙවී. එවොල් නන්ගෙන් නං බඩ වඩා ගන්න තැන්ගොලට කියනවා ආයතන ත එක ඒ වර්තමානය න බුදුහාමුදුරෝගේ ධර්මය තුළ ආයතනය කියන්නේ බඩා වඩා ගන්නේ එකක්වත් අලුත් දෙයක් හදන තැනක්වන්නම යෙහිමික් නිී ිය ගැඹබුදයා ත ආයතනය මොනෝවද කරන්නේ ධර්මාණුකූලුවක ඉලා ගෙන ගත්තොත් තරයි මේ මේ කොටස තමන් තුළ වැඩ වැඩුනා මේක මේ විදිහටයි වෙන්නේ කියලා අනුමාන ඥානයක් හරි ඇවන් ත බුදුහාමුතුරුව ආයතනයක් කියන්නේ සංසාරය හදන දේට කියන්නේ ආයතන සංසාරය හදන ආතනකින් කරන්න නිස්පාදනය අලුද දෙයක් හදනවා බුදුහාමුදුර ආයතනය ග කියන්නේ වලං හදන තැන නෙවී තීන්ත හදන දැන නෙවී බුදුහාන්දුරන්ගේ ආයතන සංසාරයේ හදන දට ආයතන කිය ඔන්න සංසාරය හදනයකට කියන නම ධර්මය ආයතන දැවගොල්ුව සතිපටනානේ භාවනාව කරන්න ඩැවිදින් හදනෙම ගද න්න සම ආයතනාද තෙර වැඩි හිති සමිති අලුත්තා ආයතන ඉ දන්නද ධර්මය ඇ මෙච්චර කල් පැන්සන් නගම් කරුපේ එක අ භහනගර නු කන අුත්තා යතද කන ඒ නොදන්නකම එරට ධර්මයානු කකූල යතන ගැනීම කද කියල දන්නේ යතන ගන්නේ සංසාහරය හදදන සැනැට කියන ආයතන එන සංසාරයේ හදන්න ආයතන දීන දොළහා අධ්‍යාත්මික ආයතන හයකුත් බාහිරායතන හයකුත් සංසාරය හදන ඉගාට තව බලන්ඩ ඕන සංසාරය තැ බුදුහාමුදුරු සංසාරයේ සුරූපේමොකද්ද කියලා දෙශනක නොදර්මාණුකුලු සංසාරයේ දුකයි සැපතියෙන සංසාරයක් යැන ධර්මය නෑ එන ආයතන කියනකට තව නිර්වචනයක් එනවා දුක හදන්නේ කොහෙද කවුද දුක හදන්නේ ඒ දුක හදන කෙනවා ආයතනයි එන මෙන්න මේ ආයතන දොලහා තමයි දුකහදන්නේ දැන් තවත් බැලියකි තැබු දුහාම්දුර ධර්මය කෙනවා දුක කියන්නන්නේ මොකක්ද ජාති ජරා දුක මරණ දුක සෝක දුක පරිදේව දුක පයාදීවශයෙන් දුක විවිධාකාරව බෙදනවා එහ ජාති ඉපදීම කියන එක හදන්නේ කවද්ද ආයතන. ජරාව හදන්නේ කෞද්ද ආයතන. මරණය හදන්නේ කෞදද ආයතනයයි නැවෝ දන්න ඇතුව සතිපට්ටානය ඕක ඉදනෙක් වඩනොවද මරණ බයි. මකද කියලා යතන හිලදන්න න මරණ බහිට මේ බොරුවට භාවනා කරන්නින්. ඒක දුකගීලවත් දන්නේ. ඒක හදන්නේ තමන් වය පාට කරන ආයතන ටිකින් කියල දන්න නැමච්ර කල් වාටකරපුටට. පළවෙනි ආයතනය හමකක්ද චක්කු අධ්‍යාත්මික ආයතනය ඇහැ දැහොල්ලෝ දැන්නේ තිිට්ානිල විතර කල් කරීමගද එහැ පාට කරපි එකට දුක හදන සැන පාට කරන්න මොකාද දුක ගැන දන්න තික තෙ තැන් කන කියන අධ්‍යත්මිකා හිතනය කනී රත්තරං එල්ලන්නේ කවද්ද දැ දුක හදන තැන රත්තරම් පල නින්නේ මොකද ගේ රත්තරහන් ටික කැරැට් ගාන වැඩි කියලා අනික්කෙනාට වෙන්නන්නේ කවුද ආයතන ආයතනේ දුක හදන තැන රත්තරාගොලින් සරසලා ක ඩැන් මේ ගුලප්පුක් හැදිලා සෝවා ඉස්සර කරපුහ ත තට ආතනක දැනග දයික. ඉති ඒවා ඒවත් ඔය භාවනාදී තමන්ට පස්වට එන බලන්න පුදාන්දුරෝ කොමටික ොහක්කන්නවා නේද ඊඩ පස්සේ දැන් පැවිදිහුණුත් මොක්වක් බෑ නදේ ආයතන සරසන්න බෑ කාට පාට කරන්නටත් බෑ මොකදඒ පාටගන්න මිනිහට ඒකින් වෙන්නේ දුකමයි දුක පාට කරන්නේ කවුද තෙරවා දැන් වා කරල්ලා කරලා මේ කුලප්පුුවක් හැදුනට ඒ එවිදිහට වෙන්නහැ කියලා ජනගල්ඩ තෙක්වා නේද. බොරු කුලක්වා බොරුවක් කරදී මො හරියට එක්ක ඉගෙන ග්ඩුවන් දැම ආයතන ගැන දන්න ඇතිමිනිට භාවන් ාවක් වැඩ නෑ තෙනයි වැඩුවත් තමන්යර පරණ පුරුදු ටික මෙතන විපාකම්බෙන් තෙරන ඉති වයසට යනු හාන්නේක වලක් වඩ විතනයි මේ ධර්මය ඉගෙන ග්ඩුව නැතුව මේ භාග පාත්වෙන්න ඉගෙන වැඩන්නේ දැ බලමු එතකට තවල් බලන්ඩ ෝන දැන් ආයතනයකින් වායතන ගෙනන වචනය බුදු හාමුදු්‍රභාවිතා කරන සංසාරයේ හදන තැන ආයතන වෙනවා එතකට සංසාරයේ දුකනන් දුක හදන තැන ආයතන වෙන ඉළඟට තව තියෙනොමී දුක ගැන ගියෙනොකොට මෙහෙම කියනවා ජාතිදුක ජාදුක මරණ දුක සෝක දුක පරිදේව දුක ඔහොම අවසාන ගේෙනව සංකිච්චයන පංච උපාදානස්කන්ඩා දුක්කා එෙන පංචස්කන්්ඩ උපාදාානය හදන්නේත් ආයත නමයි. ඔන්න කෙටියන් කියනවනම් පංචස්කන්ඩ උපාධානය පංචස්කන්දය හදන්නේ ආයතනයි. ඇයි සංසාරය හදන්නේ ආයතනන සංසාරයේ දුකන දුක කෙටියෙන් කියන්න පුළුවන් ක්‍රම ගන්න අවත්ව. උපාධන ඇත්තේද පංචස්කන්්ද එතන දුක තියන. එක බුද්ධ දේශනාව. හෙන පංචස්කන්ඩ හදන්නේ කවද්ද ආයත ැබලන්ඩ ඒතන පබ්බේ ස්ස ලතිබුණි පබ්බේ පංචුපා දනස්කන්දය නවිද ගිය මාසේ පැහැදිලි කරපු එක එකයි. එතකට ඒ ඒ පිළිබඳව මේ අනුපිළිවෙල මේ යන්නේ. දුක පිළිබඳව දුක නැති කිරීමේ අනුපිරේලා දම්මා අනුපස්සනාව කියන. ඊලඟට දැන් තව දෙයක් තියනෝ. දැම් මේ ඉන්න හැම දෙනට ම ගන්නලතියනවා හැමදාම ගන්නලතිීනවා. දුක කියන්නේ බුදුහාමුදුරුව තවත් අර්ථයක තවත් පරියාගින් කියනවා දුක කියන්නේ අමුතු දෙයක් නෙවෙේ අකුසලය දුක කියන්නේ අකුසලය ත අකුසල් දහයක් තියෙනෙනම් ඔය අකුසල් දහය හදන්නේ ආයතනයි මොනවන්ද සතුන් මැරීම් හොරගන්කිරීම් කාමයවර්දය හැසිරීමම් බොරුකීම ගේ ලංකීම පර්ශවචනකීම හිස්වචනකීම අභිද්ජා ව්‍යාපාද මිත්‍යදෂ්ටි ඔ බිහි කරන්නේ කෞද්ද ආයතන මේ සෑම ආයතනයකට පුළුවන් ඔය අකුසල්දය නිර්මාණය කර හදන් ඒ තමයි ඔ ගොල්ල ය අකුසල්දහය හදන ආයතනය තමයි පාට කර. තෙ බ නොදන්නකමන වෙයි යයතන පාරග ඉල්ල තමයි කරි වරණ කරන එක මගේ ආයතනය හොඳයි කියන. ගවත් ආයතන් හොඳවෙන්න බෑ අකුසල් දහය හදන ඔවේ ආයතන හයටම් පුළුවන් අකුසල් දය හද දැන් තවත් වී දිකට ගත්නවා මං කියා දුන්නමීට පෙරත් පැහැදිලි කරල මේ අකුසල් දහයිෙන් අකුසල් දෙකක් තියෙනවා මේ දෙක නැතුව මේ දහයි එකක් වක් තියෙන්ටබේ මේ දෙගෙන් එකක් අන්තර්ගත වියතුයි තකට මේ අකුසල් දාත් සාරහංශ කරපුම ඒ දහය තුළ ප්‍රබල අකුසල් දෙකක්තිඒ දහය තුළම අන්තර්ගතයි දැ සතුම් මැරීම ගන එක කායෙක අකුසලයක් වනට කායක අකුසලය තුළ එක්කෝ සංකල්පනාවල හටගන්න අට වෙනි අකුසලය හෝ නම වෙනි අකුසලය අන්තර්ගත නැතුව සතුන් අරන්ද බෑකට. අිද්්‍යාාව උදව්වෙන්න්න ඕන සතුම් රන්් නැත්නම් ව්‍යාපාද උදව්වන්න. හොරගන්ක රණ්ඩත් එක්ක අභිද්්‍යාව උදව්වත් තියෙන් නැත්නම් ව්‍යාපාද උදව්වත් තියෙන්. එතකට කාමේ වර්ධ හැසි රෙන්ඩත් එක්ක අභිද්්‍යාව උදවවෙෙන් ෝ නත්නම් ව්‍යපාති උදව්වෙන්ගැන ඒ ඒ කායික අකුසලයක් තියෙන ඇනක අර දෙක එක තියෙන එවගේ බොරගකීම ගේ ලගීමම පරත වචනකීම සම්ප්පලපකිීම කියන වාචසිකකුසයක් කුසලයක් කරරිකරට එක්ක අභිග්‍යාව දවවෙන්ඩුවෝ නැත්න ව්‍යපාට දවෙන්දුු. එතපට තනි එකක් විදිහට ගත්තොත් අභිග්ඥාතියෙන්ඩ නම් එතන දීතතිය මිත්‍ය දිස්්ට ෙන්ඩන දවිනි කුසලද නැත්ව වෙන කුසල් හට හන්න බෑ. එම්? කිය අකුසල් දහයෙන් ඕන මේ එකක් කරන තැන එක තනි අකුසලයක් ආනිවාරෙන් අතර් ගත ඒ අකුසලේ නැතුව එක උදව්ව නැතුව ඉතිරි අකුසල් නමේ කරන්න බෑ. මොනවාද ඩිට්ටිය නැතුව මිත්‍යා දුෂ්ටියය නැතුවයි ඉතිරි අකුසල් නමය කරන්න බෑ. ඕක දැනගන්න ද පැන්සන් එක සම්ප්පලාපගේ දැනුත් මෙ ඇන ඔය කරන්නේ හඟක් වෙලාට හොරෙන් හරි ඕක නේ අයතන බාටකරු වටනාගම තේරෙන අලද මෙලො දෙයක් දන්න ඇ ධර්මයකෙන් ත මත්‍ය ෂ්ටිය නැත්නාම්ගොහොම සම්පලාප කිවේ ඒ වන හිතාග ඉන්නේෙ කොහොුද උප එපු සහසක බෞද්ධ හින්න කම්මත්ස කතා හමා දීටදී නැ ඒව තමයි අර බොරු කියන්නේ හොම රඟපාපයක තමයි භාවන ද හතුරුුවේලා දීනෙද මෙන මොකක්වා හසුුවලා නෑ ඉසර මිනිසුන්ට ඔහොම අමාරු වන්න ඔගේ බොරු කරලා නෑ. නිගම මනුසේදයට ජීවත්වෙලාතිී. බොරු ධර්මයක් ඉගෙන ගෙන නෑ විවාාග පස්සෙන්. විකෘති ධර්මයක් දන්නේෑ හොඳ ධර්මයක් දන්නන්නේ එ එකකට විකෘති ධර්මය දන්නමිනිට ඒ විකෘතිය විපාක හම්බේනවා අර හරිදේගෙන ගැිය. ඕක නමයි වර්තමානය වෙලාති. දැ ඔහොම වෙලා ැතනී අකුසල් දහය ගත්තොත් එෙන අකුසල් දහයි නිර්මාණය කරන්න වදා ආයතන ආයතන දොලහක් තියන මේ අකුසල් දහැ නිර්මාණයකර ඒක අභ්‍යන්තර ආයතන හයක් හා බාහිර අයතන හයක් වචයෙන් දෙකට බෙනු ඒවත් තිගෙන ගන්න නොමකට මේ අභ්‍යන්තර කියන්නේ බාහිර කියන්නේ මනවද මැතන් ආර බොරුවේට ආය අහුවේ භාවනාව ඒ බොරු කර ඉන්ද වෙන භාවනා වැඩුවට සම්පූර්ණ ප්‍රතිඵල නැතිවෙන්න හේතුඋන්නොව තමන්ගෙ තියෙන වැරදි දැනීම වැරදි විශ්වාස බොරු කිරිල්ල වගේ දේවල් තමයි එතන බලපාන. දැම් බැලුවම මේක ප්‍රධානම දැන් මිත්‍යා දෘෂ්ටියය විතරත් අනියින් ඇතිවෙන්නේ හොකත් තව ධර්මතාවයාගේක ධම්ම නියමෝය තැන තනී අකුසනයා කටගන්නෑ සසාර්ගත සත්වයෙකුට අඩුම ගාන අකුසලයක් හටගඩ නං අකුසල් දෙකකවත් සංයෝජනයක් එකතුවක් තියෙන්ද ඕන නැනම් අකුසල් තුනක එකතුවක් තියෙන්ද ද අකුසල් තුනක් එකතුවෙෙක්කිි තැන හැම විටම විපාකයේ සතරපාය ඒ අකුසලේ විපාග දෙන්න පුළුවන් සතරපායි අකුසල් තුනක් එක තු . අුසල් දෙකක් එක තුවෙලා හැදෙන තැනදී සතරපායි විපාක දෙන්න පුළුවන් එවනාට සතරපයි උපත්තියක් වගේකක් ලබා දෙන්න බෑ හැමයි විටම ඕනම කුසලයක් එක තියවා මිත්‍යදෘෂ්ටියය. ත මිත්‍යා දෘෂ්ටියයි අභිග්්‍යා කියන්න සංකල්පීයා කුසලයයි ඒ සමඟ කායික කුසලයක් වන සතු අරණ පුළුව ට ඒ තැන සතුම් මරණකොට අකුසල් දහයෙන් තුනක් අන්තර්ගතයි. මෙෙන වෙනම තුනක් අන්තර ගතයි එම නෝද මිත්‍යාදෂ්ටය අභිජ්්‍යා පානාතිපාතා. එහෙම නැත් නම් මෙහම වඩක් පුළුවන් ැ සත්තු මරණද පුළුවන් මනුස්සයකොට මිත්‍යදෘෂ්ටය අභි්ජා මේ අභිද්‍යානතුූ ව්‍යාපාදී දැවොලු ගොඩක් රන්න හගක් කලාට ඕතම මරණ තනම මරන්නේ ඕ මස්කාන්්ඩනෙවේ ඉන්නවාට තරහයි හැදිනවට තරහයි ව්‍යපාදී සතුරණ වැඩිහරිත් ද මිස්සු ගියන බෞද්ධ ලක් මරණ මොකද මෙන්න ේතු එකතුකොල මිති්‍ය දුෂටියයි ව්‍යාපාදැයි මේ පානාතිපාතාක ඔය විදිහටම හොරකං කරනු ඇැවි හොරා සංහමගැහුුවී මොකින්න්න ඔය තුන්න නැත් ම්බෑ ආකුරු ලේවෙෙන්ට බේ මනදෙන්ට ඕන මිත්‍ය දෘෂතියයි එක්කෝ අභිද්්‍යා ගොඩ ක කියල්ලාහට හොර පඩිගන්න ගන්න තු අභිද්්‍යාමය පඩිහගන්න එත මිත්‍යාදුයි අභිද්‍යා එතනේ නවා ඊට වස්සේ අඩිද ෙ දැ තකොට කොහම දැ හරි එලවන්න ප්‍රසං අරං කරන්න කොට ඒ අත්සන හර හත්තරම් පැහණින් වගේහි නිලියන්ගේ ආසන විතර වටිනිකක් නෑකිලන කිය මොගින් දස්සන්ක මිත්‍ය දෘෂ්ටිය ව්‍යාපාද එතකොට අධින්නදාන තේර තකොටදව පැන්සෙන් නකම් මොනෝදකරි නෙවි දැනුත් කරන්න ෝවානෙවෙී කැළෑ පැත්තර ගහනකොට එ අපි නම් පන්සිල් කටහන්නන්නේ ගොචර හොඳේ බෞද්ධිය ද ම් පන්සිිල්වත් දන්නේ නීදදෙක ගොල්ලු දන්න පන්සි රැක්කේ බුදුහන්දුර්‍රදශණ කරණ නනි පන්සිල් කැටනකොට ඔය තුනින් කායික ක්‍රියාවක් එ සංකල්පී අභිද්්‍යාහෝ ව්‍යාපාදී දනවනම් එතන පන්සිල් කැටෙනවා එතන අුසයක් ය අකුසල් තුනක් එකතුවෙෙක් තැන කර්මය සතරපායි විපාක දිනවා කියනක තමයි දර්මී. තේන නිර්මාණය කරන ධංසාරය සතරපා කට දැන්න සතරපාය සත්තු බිහිවෙන්නේ කොහොමල. ඔයිටිගින් දම වීවින්න. ඒවගේම වචනත් එහෙමයි දැන් මිත්‍යදෘෂ්ටය අභිද්‍යායෙක්ක මුසාවාදායනවා. ේම පිසුනාවාචා ඉන්න පුුව ත මිත්‍යාදෘෂ්ටිය අභිද්ඥා පිසුනාවාචා පරුසාවාචා සම්ප්පලාපා. එවගේම තවී දිහකට ඔය වචන ඉන්ද පුළුවන් මිත්‍යාදුෘෂ්ටියය ව්‍යාපාද මසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්ප්පලප. එට සියතු සම්ප්පලාප කියෝපු හැම වචනයක් ගානේම ඔන්නවේ ගොන්නු දෙක තියෙන්දන් එක්ක කවරු හරි ගැන්න බොරුවට ියන ගොටව දිරිස් කතා කරනකොට දීන්න ඔො නොක තමයි ඒකත් එතකොට කර්ම පත කියන මේ අකුසල් තුනක් එකතු වෙච්චට අකුසල් දෙකක් එක තුනාම කරුම පත නිවී ඒවත් ය නෝ දැන් ඔයකොට ලටදන්නේ කරුම පස අනිවී මේ වෙලාව නමුත් මිත්‍යා දෘෂ්ටියයක්ක අභිත්ජයති වෙනවා ඒ වගේ මි්‍ය දෘෂ්ටියක ව්‍යාපාද ඇතුව මේ වෙලා කර්ම පතනුව නඒවා ධර්මාණුකුලෝගයන සතරපායේ විපාක දෙන්න බෑමාරුයි නමු මනුස්සත්වය තුළ දුකගේල දේවත්වය තුළ දුකගේ ඩැන් එහෙම නං මේ අකුසා දැන්කිවන්නේ ආයතන කියන්නේ සංසාහරය හදන තැන්ට ආයතනය සංසාරය දුකයි කිය බුදු හමුදුර දේශනනා කන එනම් දුක නිර්මාණය කරන්නේ ආයතන තෙර කට දුකල් කියන්නේ අකුසල්ිය කියනවා තව දේශනාවක. අකුසල් දහයක් තියෙනවා. ඒ අකුසල් දහයෙන් අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ අකුසලයක් කරෙනවා එක්කෝ අභිජ්්‍යා නැත්නම් ව්‍යාපාද. එහම් ප්‍රබල අකුසල් දෙගත් තමයි සංකල් වීවා සයෙන් සංකප්ප තුළ හටගන්න අභිජ්්‍යාව ව්‍යාපාද. එහනම් වෙනත් විදිහකින් දේශනා කරන්නේ ආයතනයක් කියන්නේ අභිජ්්‍යා ව්‍යාපාද හටගන්නේ අභිද්්‍යා ව්‍යවාාද හටගන්නේ ස්ථාන අධ්‍යාත්මික වසියෙන් අභ්‍යන්තර වශයෙන් හයකුත් බාහිර වසයකු වසය හයකුත්තිී ඒමොනුද මේ දේශනා මේ තියවා අමුතුද්‍යන මේ උපත්ති ඉන්ද්‍රී හය ද අභ්‍යන්තර අධ්‍යාත්මික අධ්‍යත්වයකි අධ්‍යත්තික කියන්නේ අභ්‍යන්තර අභ්‍යන්ත රායතන හය තමයි තක්වු සෝත ගාන ජිව්හ කාය මන උප්තින් තමන්ට ලෙවික්චේ කර පාට කරන හුඟ කිව වාටකර නයකු තෙන එ අභිජ්්‍යා ව්‍යපාදදතික පාට කරනු ලන්න අමුතු රුදාවක් හැලෙනවා මේ අුරු හැට පැන්නට පස්ස ඒ නිවන්දකින් සින් දැනගන් ිපයන පටකරපු මක මුණ ලිිය. නිවන් කියන්නේ දුක නැති දැන දුක හදන ැන දෙැනඩිපේ බොරුව රස්්‍යයාදු වෙහාලා රක්මන් කරා එකගේ වතු උදුර දිිපල ෝක නැවිද්ධ ඕහම කිව්යිත් වැඩැත්ති ඒ කර දන්නේ තාය දුකා ඇතිකරය ටමන් හොන්න වැරැද්ද සිදුව නො ඕකන ඕක තමයි අවිද්‍යා මේ අවිද්‍යාව කියලා කියන්න මේ ආයතන්න ගැන දන්නෑ අපිට. දැ බලමු මේ චක්කු සෝත ගාන ජව්හා කාය මන කියනේවා අභ්‍යන්තරායතන කියල ධර්මී කියනු අභ්‍යන්තර කියන්නේ තමා තුළ පිහිටිව ඇහැ තමාගේ ළඟ තියෙනක ඇහැට විතරක් තනියෙන් බෑහැබැයි දුක හදන්න සංසාරය හද ඇහෙන් සංසාරයක් හදන්දනම් පරිසරය පේන්්ඩ දෙයක් තියෙන්ෙන. පේ දෙයක් තිබුණොත් හදන්න එතක පේන දේ තමන් තුල නිවෙේ දන්නේ තමන්ගින් පිට ඒ බහිද්ද තමාගේ පිට තියන දේවල් බහිද්ද එහන අධ්‍යාත්මික ආයතනහය චක්කු සෝත ගාන ජිව්හා කාය මනවෙනකොට බාහින ආයතනහය රූප සද්ද ගන්ධ රස පොට්ටබ් දම්කින් ඒවා බාහිරආයතන හැබැයි මෙහෙම හැකියාවක් මේ වැෑ තියනවා. දැන් චක්කු කියන ඇහැ ඇැ කාණනාසය දිවකය මනස කියන වා අභ්‍යන්තරායතන නැහැ තමා තුල තියනේවා මෙම තමන් ලැබුණේ අතීත කරුම බලි කෙරවා එ තීර සංසාරය කරපු කුසලා කුසල් කර්මහින්ද ලෙවිච්චි දායාදයක් තමයි ඔය පාට කරන්න ටික. ත එක නොදැන්න හිදතන පාටකර. දැ බාහිර ටික එහෙමම ලැබි්චිගන්න නෙවයි. තෙන කර්ම විතරක් නෙහේ කිෙදඉන්නේ. ගස්වැල් මේ පරිසර දේවල් කර්මි හිද ලැවිච්චිගන්නෙවෙයි. ඒ ඉරුතුද. ආහාර හින්දා සොභභවිකෝතිනෙ එට ආයතන දෙකේ වෙන සෝකයි. රභ්‍යන්තර ත ආයතන සම්පූර්ණ කර්මය බලපාල හටගත්ටේක් ඇහැ හටගන්නේ කර්මයක් හින්දාමයි. මොකද ඇස් නැති සත්තුවූ ඉන්නවා. නැති වුණ ොක න්නේ ඇහැ හරහාි අකුසාල් හදන්න බෑ සංසාරයදන්නබේ ඇැ මනුස්්‍යයන්ට ඇස් නැති වුණොත් ඒක ඊට වැඩිය කරුම හදන්න සැනසම්පත්තිය නැති අකුසල විපාකයා තර ඒන්නේ දැ ඒ පරණ අකුසලේක දරුණු විපාකයා එහම ඇස් නැති මනුස්‍යය ඉපදිඉන්නේ හොඳකර්මෝල් ඉන්නවෙ. යතිීතිය නරග කරමුුණ. එහන මේ ආයතන එකක් හරි අඩුණොත් මනුස්්‍යකට මේ හයම තියෙනවා මේ ආයතන අඩුව උපත්තිය ලැබුවෝ නිවන්දකින්ට බෑගෙන උද්දො. මනුස්සය කුණා කියලා හරිියන්නේ ජාති අන්දයකුට නිවන්දකින්න බැෑැ ඉපදිලා මනුස්්‍යයෙක් මේ ආයතනය පස්සේ විනාස වනාට ගැටලුවක් නෑ.ස ඇස්සන්ද වනා කියන එක සතිපට්තානය වඩන්ඩ බැරිවෙන හිතුවන් නෙමී. පස්සේ කනැහෙන් නෑගන එක සතිපට්තානය වඩන්ඩ ගැටළුවක් නෙවෙේ හැබැයි උපත්තියෙන් ජාතියන්දය ජාති බීහිරවා. ගුද්ධ ශාසනයක් තිබ්බවට වැඩක් ගඩ බැරි අමනුස්සේ වගේ කොටසක්ති. තිරිසන් සත්තු ගණනයට වැටිනයිතු. තිරන් කතයකුට නිවන්දක්ඉන්න බෑ ඒවගේම ඒ ගානට දාලා තියෙනවර අතීත කර්මයෙන් ඔය ආයත නහය නැතු උපදින මනුස්්‍යය මේ ආයත නොලින් මනායතනය නැතුව කිසිම සතෙක් නිර්මාණය වෙන්නේ තැ බ්‍රහ්ම කියන සතහට තියෙන මනායට නමුත් අනිකා ඇතනයි කායා ඇතන වගේ බ්‍රහ්ම ගිෙන සත්තුන්ට නෑ. ජව්වායතනය නෑ ගානා එතනය නෑ එවැන් අභිද්‍යාව්‍යපාද හැදින්නේ ඟබ්‍රහ්මයන්ට පංච ඉන්ද්‍රියම නෑ ඇහැ කණ නාසේ දිවකයගන පහමනැති අඇත්තින්න නමුත් මනෝ ඉද්‍රිය එගොල් අංගහෙනම් අඩුම ප්‍රතිසත් යත්තියෙන මේ සංසාරය හදන්න දුක ඇති කරන අඩුම දේවෙන්නේ ඕකයි. මනෝ ඉන්ද්‍රිය විතරක් තියෙන අයට පුළුවන් හයකින් හදන සංසාර දුක එකකට අඩු කරග එ සමත භාවනාවෙන් කරන්න ඔන්න හොම දෙයක් තමන්ට තියන අහය පහක් අහ කරලා තමයි සම භාවත් දියුණුුණනා ගන්න ඇතුව වෙන බොරු කරලාරියන්න නි උපත්වයෙන් අන්ද වෙලා එහම වෙලා හරිියන්න එන්න වයසට යනකොට කනැහෙන් නැති වෙලා හරිියන්න ඉන්න තෙර එ මේක ඩබල් වෙන. මේ අකුතල් ආයතන දුරුවල වඩවෙඩ ඒ ආයතනය හින්දාම අභිද්්‍ය ව්‍යවාසාහතන ගති වැඩ වයසට යනකොට වෙනි ඔන්නු ඒ නැතුල ගුණයක් නෙවෙ අකුසලය වැඩිවෙන්ඩ හේතුව සංසාරය හදන්ඩ වැඩියෙන් හදන්න නරක සංසාරයයක් හදන් හේතුවේ නොව. මේ ඉන්ද්‍රිය දුරුවල වෙන්ඩවෙඩ මක අනිස්මිනිට තියෙන දේ මට නෑ කියලා අභිද්්‍යාවය ආපාදමය ඇතුවේ තෙර නක තමයි ලොකුම් ප්‍රස්මේ හක නිසාව මේ ආයතන ගැෙන දැනුවත්වීමමති නොනෙකොට දැන්තේරෙන් ඇති බාහිර ආයතන වෙනම තියනවා අභ්‍යන්තරායත තියෙනවා මෙෙම බලයක්තින දැන් බුදු හාම්දුනුවන්ගේ ධර්මය තුළ මේකේ බාහිරායතන කියන්නේ එතකොට තමාට පරණකරමය ඉල බිච්චෙකුත්න ද හැ ැබුුණේ පරණ කරමි සංසාර කර්මයක් හින්දා එක විපාකහා නමුත් ඇහැට පේන දේවල් ලැබුණ හෙම ඉන්නවේ පේන දේමකක්ද ඒට හඳුන් අනේ නම අයත රූපායතනය ට හැට පේනදදක රූපය දැ පේන දේ ගත්තොත් බුදුහම්ත්‍ර පෙන්න නොම පේන දෙයත් එයාට ස්වාධීන බලයස්තියනවාලෝ දුක ඇති කරත් එක හින්දා පේන රූපයත් බාහිර රූපයත් ඇහැට පේන දේවල් සංසාරය හදන තනයෙන් ස්වාධීනම කටයුතු කරන්න තවත් ආයතනයක් ඉන්ඩයි මේක ආයතන දොළහක් කියන්නේ ඇතැ යතන හයක ටියන්තුුණ එක ඇත්තද කියවලන්නටොන් එක සංසා සත්තු සත්ව ස්වරූපානුවම නස්වේ නොම එක එකම රූපය දැ දුක කියන්නේ ආයතනය හදරන්න දැම් මංකිවන්නේ දුක කියලා දුගේ ප්‍රබලම ලේසිම විදිී තමයි ගොලන්ට තේරණ එක තමයි අභිජ්්‍යා ඇතිවීම දුකක් යතනින් නිර්මාණය කරන එක දෙයක්තම අභිද්්‍යාග ඇලීම අනිකමකක්ද ව්‍යාපාදය ගැටීම ඔන්නනොේ දෙේක තියෙන දැන්න සංසාරය හදනවා දුක හදල ඉවරයි තෙරවා අභිද්්‍යා ව්‍යාපාද තියනවාගේ යන්නේ ඒක හ හැදුනත් දුක හදල ඉවරයි සංසාරය හදල ඉවරයි කනිින් හැදුනත් එකයි නාසිය හැදුනත් එකයි දිවෙන් හැදුුනත් එක දැ නිකම් බලන්න ඔක්කොටම මේක සමාන වෙන්න එකම රපය රූපයගැන් රූපායතන එකම දේ වෙලා එකම රූපය වෙලා සත්වයානුව අභිජ්්‍යාව්‍යාපාද මාරුවෙන් උදාහරණයක් ගත්තොත් දැන් මනුෂ්‍යය ඉන්නවා මනුස්්‍රයන්ට අසූචි දැක්කම තමන්ගේම දෙතිස් කොන පොලො කොට සහමේ අසූචි කියය නමන්ට අහිතිදිී දැනුත් ඔය ඇතුි තියෙනවා ක ඒ එලිට ඉහිල්ල දක්ක එලි න දක්කො ොදන්න දැක හැ මනුස්සේ කොදී හැන් ලකි නෝ ඒ එකට රූපයන්නේ අසූචිත් රූපයන්නේ ඇහැට පේන කන්නේද ඒකන මතක නේ නෑ කරට වIP බෞද්ධ සුදුවි ඔක්කෝ වැැහිල්ලා අසූචිත් ප තැන හැට මනුස්සයෙකට අසූජි දැක්කම් මොකදද වෙන්නේ ආතනයක් යනෙ දුක ඇතිකරනවානේ එන අසූචි දැක්කම තමන්ගේ හැට ඇති කරන්නය දුකේ සොරූප දෙක් තියෙනවා සංකල්පීය වසයෙන් ප්‍රධාන එක්කෝ අභිජ්ඥ ව්‍යාපා මොක ඇත්ති ව්‍යාපාද ඇේ නමුත් ඔයා ඒ අසූතිකම ඌරෙත් දැක්කොත් රූපිය වෙනස් පෙන් නැතුව අකුසල වෙනස්වේ අහුසලේ හදන ආයතනය කියන්න එකයි බාහිරආයතනයත් එහෙමයි වෙනස්වෙන ත තැ මේ ලංකාවෙන්න මිනිහකොට මේ තන ඉන්නකට්ටියයට නයිත් දැක්කො පැහැට පේණකන් නෑ ගැනකට බාහිරආයතනය අක් විදිට රූපාය රූපයක් නෑදැක්කෝ මොකල වෙන්න බයක් ඇති වෙන්නේ. බය කියන එක අන්තර්ගත වෙන්නේ අභිද්්‍යා නෙමේ ව්‍යාපාදය. තෙරව ැ ත මේ තිරිස සත්තු මනුස්සේ නිවේ මම මේ කියන්නේෙ දැ ඳ සත් තිරිසන් වූ වෙනගොට අරක වෙනස් වෙනවා හයායතනයෙන් ඇදන අපිද්‍යපාද වූමාරු වෙනු. තෙරවාන්නේ එතකට දැන් අපි ලංකායි මනුස්සයකුට නැත්්දැක්කාම ක්‍ර්‍යාපාද ීනෙ ගුට ජීනය තින මනුසය කොරියාව තිනි මනුසය උන්ට දැක්වොහොමොකද ව අභිද්‍ය ත දැවසාද්‍යත් හෙයි දැන් මනුස්සයක් ගත්තන්න ද තවතියෙනක බේද වෙනව තාව තෙරන මනුස්‍ය සංස්කෘතියනුව හෙනං ආයතනා වෙනස්වේන අකුසලය වෙනස්වෙන් තෙර බේරෙන්ට බෑකාටව පාටකරල බේරෙන්න්න කොහෙත්ම බෑ ඒ නොදනුවච්ච උොමයි තෙරනේ ඔය කරන්නේ ඔය කුසල් දෙක තමයි ය දෙකින් ඉඩපෑ අභද්්‍යාවයා පා ඇතිවෙනවා රූපයක් දැක්ම . දැන් මනුස්්‍රය හගේම ඔය ැන් සද්ධියකම වයසා අනුවත් මේ ආයතන වෙනස්ේ න අකුසල් වෙනස්ේ. දැ අඩු අයසක කෙනකොට සින්දුවක් එහෙනකොට සද්ධය කියන්නේද සද්ධය කියන්නේ බාහිර ආයතනයක් සද්ධ ආයතනය ඒක නාහනය කරන අභ්‍යන්තර ආයතනය කද කන්න එකට යගොල්ලම තරුණ කාලේ සින්දුව හනකොට කොොද අභිග්‍යා හැටැපැන්නම් සුදුරදය දින කාල එ නස්න මේ හැම කම්මේන අභිද්‍යා ව්‍යාපාද අකුසල් මාරු කරනු. නමුත් මාරු කරලා හදන්න අකුසලි ආයතනයක් කරන්නම කතා උතුලක්ග. දැන් රෙද්දෙෙන් හන්ඩ බෑවවා තෙ දැන් මං ඒක තමයිකි වේ ඔන්න දැ මනුස්යහන්ගේ වයස අනුව එහෙනම් මේ ආයතනෝල කුතල් අකුසල් අකුසල් භාවය පැතිමාරුකන තෙර ආයතන යන එහෙම ගැමුරුදේ අම සන්සාරය හදනය සංසාරය භහනකයි කියන්නේ ඕකයි දැ සුදුගොඩි පෙනුවට පස්සේ අර මෙච්චර කල් ඇහෙන් ඔය රූපායතන ටික අභිද්්‍යා හදවඩික පටන්ගන්නෙම කකටද ්‍රාපාද හදර හිතේ ගුණයක් මගේ කියියද. ැ ඉස්සර ලෝන් හදා ඕටීකරල් හතපුගේ සුදුකොටි පේන්න පට ගත්ත හින්ද පටලහි මොකද වෙන්න ටික ටික අර අභිද්ඥා ව්‍යාපාදය වන්න. ලෝන් දාලා ගත්තේ වාහනය පරණ වෙන කොට මකද වෙන්නේ. අභිද්ජයක ව්‍යාපා දෙ වන්න ඇතකට ඒ වාහනේ යනේ රූපියවාහිරාහිතනය. දකට අලුතෙන් ගත්තේ ඇනුම අභිද්්‍ය හදනෝ එක පරණ වෙන කොට එක ඒ ඇුම වෙන ඇඳුමන්නේ දක කර කර නෙවීද මෙච්චර ඕ නෙවීද කරී හොවා කරෙන්න්න ඇත්නා ජීවිත අත්තියද නමුත් කොහම දෙන හිටි කම එලි දකරවා මන්නේ නොදන්න ගමන පාවෙලා තිලක්ෂණය අවබෝධ වෙලා පසගමලට හොන්ගක් වෙන්න. රනාහනකොට තියෙන් අයංගාර්ථයෙන් ඕවනද මොක ද ඒවා ඒ ප්‍රහ්නාහන්නේ ආයතන ගැන දන්න ඇතිහින් මකක්ද මේ දු හදන්න දැන දන්නතිහින්න්න. හ දු හදන දැන පාටකරපු හිදවෙච්චරකල්. තෙරනනේ දැන රදාවක් හැතුවට අහරියන්න ග ගඩ වෙනවාමික. ලැන බොරුව බොරුවෝමයි. තේනනේ දති පට්ාන වැඩුව. වැඩේ ටික් කෙතන ඉහාට වැඩේෙන්ට බෑ මෙතුම ආයතන පබ්්‍ය කියන්නේ නිවන නෙවෙයි තව කීත් තියද ඔතන හිරවුණ කියලා ඉස්සන් හර ගිහිල්ල කියල හිත නොද නෑ තවසිිය නොම පබ්බ දෙකා තෙක්න හහින්ද දධර්මය දැනගන්නට ඕනේ බොරුර න නවත්තන්න නිසෙල්ලම ? එහෙම නන් තව දැම් තෙරනවා එෙනව ඇයි මේ බාහිර ආයතනයටත් පුළුවන් එහෙනම් අකුසලය හදනවමයි අකුසලයේ ස්වරූපය වෙනස් කරන්නපු තර ොට අකුසල් හදන්න කොහෙද කෞද්ද එක ආයතනයක් එනම් බාහිර රූපයටත් රූපය අනුව රූපය ස්වභාවයානුවර ඒ පුද්ගලයා අනුව සත්වයා අනුව නිකායානුව එකැන් මනුසේද්ද තිරිසනෙද්ද දෙවියේද්ද අනුව දැ රූපේකුසලේ වෙනස්ෙන තෙර ඒවාගේ මනුසයගේ ළමාද තරුණද මද මැදිවියද වයත් ගතද අනුව වෙනස් වෙන. තෙර තමාගේ සංස්කෘතිය අනුව වෙනස් වෙන ජාති අනුව වෙනස් වෙනවා සිංහල ජාතියට සිංහ කොඩිය අභිද්‍යා හදනෝ තෙරලනි තව ජාතියකට වෙන කොඩිය අභිද්්‍යා එ සිංහල ජාතියක්ක තරහායට සිංහ කොඩිය ව්‍යාපාදත් තෙර න්නගේ හුව මාරුුවත් අමහර සුදු ගොඩිය පෙන්වට පසුවෙන්නේ ස්සර අභික්්්‍යා ව්‍යාපාද නිකම් එත ජාතිය මාරු වෙලත් නෑ ආගම්මාරු වෙලත් නෑ වයස විතරයි මාරු වෙලද හිතේ ඒකල් දියුණවා මං හිසර වැඩි දියුණු ලියුණුවන් වේ මේ ආයතනය ඔලට අහුුවක් කිය ඇහිවිල්ලක්කි තේ ආයතන ගැන දන්න ඇැතුව ඔයගොල්ලෝ අහු නැත්නා වැටිච වලා තෙන එහම වැටෙන් ඕෝනේ ආයතන පාටකරපු අය නැතුව බෑයන් එඒ ආයතන පාටකරේ මොකද එක වටිනහිද වටින හද එ බදුහන්දුරන්ට වටි ද ආයතනග අයතන ගැන නරකමද සාරය අදනද යතන න ඉත කො තනම් මුලාාවක ඉඳලදද මේ මනුස් වි්සර හටයන්ද වුන් දෙ ඔයා ආයතනය වර්ණාව කරන්නේ කවුද වර්තමානයන්න ආයතනටි කියල වටිනාගම ඔය වටනාගමද ය ගොල්ලන්ට දීල දීන සමාජයෙන් ආයතන අද හුගම්ටිනි ගලට රක්සන කාරය. ෝට කර රක්ෂණ දානම මේ ආයතන පරිසංකර මොගත්ද මේ පරිසංකරන්නේ දුක හදන තැන ඇහැට වෙනම රක්ෂණයා කනට වෙනම තෙ හම්භගරය ඕකට නෙවෙේ ඉනගට ඔයායතන වර්නාා කරන්නකව දොස්තර වූ වර්නා කර මග කියල හිතන් නොය දුක හදන තැන් හාය රංසාරය හදන තැන්හය නැ එහෙම කර කර සතිපට්නානය වැඩුව ඔය තැනකදි හිර වෙන ඔතන හාහටි අන්ද බෑ ඇයි අයතන කියනෙ එක දන්න හම කක්න්න මේකෙන් කරන්න මගක්්ද කියෙන දන්න ඒ එක රක්සා කරන්න රක්මන් ගරන්න ආරක්සා කරන්න විදිහයට එකොට වෙන්නමගක්ද ධර්මයටතා ගෞරුව ත දක වෙන්නේ රඟපා ඉ එක සතිපත්ලානි වඩන ෝ ොත නි හාටි අන්ඩ මුහ ර්මය දන්නතින්. ඒට තලගන විදි ඒ ඒක ආයතනයෙන් දුක හදනවා කියලා දන්නේෙත් නෑ ආයතනයෙන් සංසාරය හදන ව කියලා දන්නේෙත් නෑ ආයතන හතහද පැන්සන් යන අලුත්තා ආයතන හ සල්ලි හම්බ කරන වා සමාජ සේවා ආයතන පැන්සන් යනකොට සල්ි හම්භ කරන වා බිස්්න සාආයතන නෑ හොට ඒව කරන්න පණ මදි. ඉට සේ ගුලන් ගන්නසා මිති සමාජසේවා ඒවක් කොමතතාහන කල තින්න බුදුහම ට දැ හදව හරින්නේ තෙහ මනුස්යන්ගේ නොදන්න අවිද්‍යාවෙන් කරන වැඩවිදිහට ධර්මය කියිය නොක්කුම් එයාට නිවන්දකින්න බෑ හරයටකි මකද ආයතන හැන දන්නේ දැන් ඔය විදිට බැලුවම ඒෙ ආයත ගන මොක්දව නැතුව වෙන වචන හරියන්න ලමඟගේ තුරගනාාතාමකට දාල නෑ තමන්ගගේ ගච්චමෙන් ආතන ගැ ැගත්තර වැඩන්නන්නේ දුහ දුරන් ධර්ම ගන්න ඇග ගාන තෙරන ආයතන දළහත්තිීනු. එක හයක් අධ්‍යාත්නිිකයි. තමාත් තුල තියනවා. එකර අතීත කර්මයෙන් හැදිිච්චික. චක්කාතනේ සෝතායතනය ගාන අයතනය ජ ආයතනය කායතනය මනායතය. තර් ඉළඟට ඒකට ගෝචර වන්න බෞතිකව පරිසරී තියනටික තමයි බාහිර ආහිතන කියන්න. රූප සද්ද ගන්ධ රස ඉස්පර්ස දම් දම්මත් ආයතනය. තෙර්මනි දැන් මෙන්න මේ කහෙම නං අපි හිතකො මේ ආයතනයකින් බලන්න බුදුහාමුදුර පෙන්න්න නැමේ සතිපට්ාන ස්රූපී මෙන් වුම ඔන්න පලවෙනි ඇහැන් සතිපට්තාාන ස්වරූපයීම දුක නැතිවෙන්නඩ ආයතනය හැසිරෙන්න්න නම් මෙන්න මේ සීකල්පනාවද කමටහනින් එඩ ඕනක මේ මෙන්න මේක කමටාන වෙන මොකක්ද ඉඳබික්කවේ බික්කූ චක්කුංච පජානාතී. චකුංච ජානාති බෑ දොස්තර කියන්නේ චක්කංච ජානාති පජානාති නමි තෙර දර්ශනිකය කියන්නේ චක්කුංච ජානාති ඇහැ දන්නෝ පජානාති නිමී තෙ චක්කංච පජානාති වඩ තමත භාවනාවමක් බෑ තෙම අවිධර්මට උසය ගියාට බෑ ජානාති වඋහ වෙන්න පුළ ඒකයන් ක්‍රමය ති මේම පජානාති වෙන ඒකායන් ක්‍රමය සතරතිපට්නානය වැඩීමයි. කවදහරි පජානාති වනොත් වෙන්නේ චක්කුංච පජානාති වෙන්නත් සතිපට්නානය වැඩීමේ ප්‍රතිඵලයක් විදිහටමයි තෙරවා නැතු අවේ ගොල්ල දන්නේ හැ ගැන දන්නේක වැඩක් නෑ නිවන්දකින් දන්න ඕන ඇස්පාට කරයිය පියාටු පහට කරයි ස්ටේ තීන්ටගයිය දන්න ඕ තරවා තැයිව කරයි ද එඒම කර මට පැන්සන්ගේ දැං කියන්නේ බොරුකුලක්්පුනමේ දොදී බොරුගුලක්්වා හොඳට දැන ගන්න ඒවත්තරහිට වෙන ඔක්කොම ඒව කර ඒවා තුලදයන්නේ සැබැහැ ආසනය දනගඩත් ඉඩකඩ අඩුවෙන එකයි සත්්‍යය නෙවෙේ යන්නේ බොරුවටයි. තෙරවා අඩුගාන ඕවන් නොකර ඉන්ඩගේවා ගියකුට පෝතවත් දැහනම් මේ ධර්මයෙන් ප්‍රයෝජන ග්ඩ බෑගන්න. තෙ අඩ හිල්ල දීනවානේ හොම්ටික මාලා ගන්ධ විලේපන ධරණ මණ්ඩල දීල දීනෙ මොකට දෝය. දැ හිතේ අපි සතිපට්නානය වාඩ නො මේ වචරනු. වැඩිල තිපට යන තියන ෑහෙන තෙහනවා ඔ බොරු කතා එවෙන්න කො ධර්මයට විරුද් දයන්නේ එහෙම වෙන්න ඒක යංකිසි තැනකට යයි එතනී හාට වැඩින්ට බෑ තැ සීමමයින් දී නොමින් මකද මේ චරහට යන්නඩ යන්න කැඹුරුයි දැබන්න මුතකොට කියනවා ඉඩ භික්කවේ බෙක්කු චක්කුංච පජානාතිය ඒ වගේ මේක විතරක් බෑමක. රූපේච පජානාතිතෙව රූපේ ගියන් එ එකකට ඇැට පේන දෙයක් ඒක ආයතනයන්නේ තවන ඒකත් පජානාති වෙන්දන් මේ ජානාති වෙලා ඔකොල න්නේ රූපේ නොමේවා ගහ මේ කොසු ගහ මේක තල්ගහ මේ මාල්ගහ මේ මිරිස්ගහ ම පජානාති ජානාති තේ ඔ ගස්කොලන් ගැන ජානාතී වන්න හොඳර මකවුද උද්දිද විද්‍යාකාර ගස්කොලන් ග ගෙන ගන්නගොල්න ඒක ජානාතිී පජානාතිනමි තෙර ැ පොළේ තියෙන දේවල්තාව වැලි පාසු ගල් ඕගෙන ගෙන ගන්න කවද. ගොල විද්‍යාකාර ජානාතිදය ආචාර උපධකත්රට බූහොල විද්‍යා ජනාති වෙන්ද ගළලන්න්නේ නම් රූ පංච ජානාාති වන බෑ එක ජානාතය වනෑගේ පජානාති වෙන්දබේ මේ උන් පසේ නමයි යන්නේ නිවාන් දකිනෙක කහො න්න කමට හං ගැන විස්ත රගන්න තෙ හ ඒකට අනුව තමයි සතිපට්ඨානය විස්තර වෙෙන්ලෝනේ ඒකවැඩි පුළුවන්ද හවදදාවත් නෑකැමේ ගත් පිස්වුවක් නිවනනෑ කියල මංකින්. තෙර ගත් පිස්්වේරන්න බොරුවක් මේ ආයතනවත් දන්නේ. ආයතන උින් හදන්න දුක කියල දන්නෑ උගත්තු තෙ. හහින්න උගත්තු වස ගහා කියලා මන්ගේව ගොච්චම විමතියන ෝඩයගේ සතිිපත්ධානය වරන තමන්ටත්ව ඉහන ගත්තේ තිගයෙන් අති පට්ාය වැඩෙන්නේ. තේන ආයතන ගැස දනගණඩ බෑහෙම. මොකද බුදුහාමුතුර පෙන්න්න ආයතන කියන්නේ මොනවාද කියලා දන්න නැතුවූ තම දෙෙල් ලකර. තෙරවා දැම්බලන්න මෙතන ආයකින් දේශනා තියෙන රූපේජ පජානාති. ඔන්න දැන්ඒකාවට දෙකම දණ්ඩගන්නත්වූන. මේක නිකන්න දැනගන්න බෑ. ග විභහ පස්සේෙන්ට දැනගෙන විශකරන ලින් දැනගෙන බෑ මේ ජනාාති නෙමේ පජානාති. තෙරමන පජානාතිය ඒ මොහොතේ පේන මොහොතේ හොයගොල්ලො ැ කොස්ගහ ජනගන්නේ කොස්ගහ පේන වෙලා වෙන ඊට කලින් ගනගත්ත තෙර නැහනන්ද මකට්දගහගේ ගෙනගත්තේ දැක්කට පස්සේ ඒවා ජ ජානාති ගුණ පජානාති එහෙම බෑ ඒ මොහොත්තේ. ඒ ොත මං කොස්ගත් දැිනවා ගේක ජනාතිත්නෙමි. ඒක තමයි ගැම්බුරු තෙරවානේද දැන් ඊට පස්සේ මෙන්න මෙතනින් ලස්සන දෙයක් දුදහඳරු පෙන්න්නනවා මේ දෙක දන්න වන්නං මේ දෙකද දන්න වනං මේ ආයතන දෙක අභ්‍යන්තරායතනය වන සක්කායතනයයි රූපායතනයයි දෙක පජානාතීය වුනෝතු. ඒගාට මෙන්න මේ තත්නයට කමටහන පුහුණුවෙන් ඉදිරියට ගිහහැකි පුහුණුවෙන් ලැබෙන දෙයක් නිසම් මේකම මේ ඉගන ගන්න ලැබෙන කරන්නේෙවෙේ. කමටහන තුළ ලැබෙන එක. මොකර්ද තත්ත්වය යංච තදුුභයා පටිච්ච උපව්ජති සංයෝජනා. තන තංච පජානාත. එකක න දැම්. අපි ආයතන දෙකක් වන චක්කූ කියන ආයතනයට තක්ව ආයතනයක් පජානාති වුණොත් ඒ මොහොත් එ පේන වෙලාවක වන්නඩ න මේක පේ නැති වෙලා බැනවින්න පේන වෙලාවක රූපායතනයක් පජානාති වුණොත් ඊට පස්සේ තව මේ සතිය සතිපට්චානය දියුණුවීම තුළ හටගන්න ප්‍රතිඵලයක්ලු මේ දෙක එකතු වෙලා හටගන්න සංයෝජන දැනගන්න පුළ. සංයෝජන කියන්නම කක්ද සංයෝජන කියන්නේ බ සංසාර බැමිෝල්ට කියල සංයෝජ දස්ස සංයෝජන කියලා හලතිී මේ දස්ස සංයෝජන තමයි මේිය කෙටි කරලතිී තෙරවා එනන් සංයෝජන හැදහිි කොහෙන්ද මේ ආයතන දෙක එකතු වෙලා එ හැයට රූපයක් පේන ගොටම ඔය රංවයෝජන දායෙන් කීපයක් හටගන්නවා මයි එකක් කෝ අටගන්්ඩ න බැමි එකකාරි හටගන්න තැන රොයි රංවයෝජන දීන්නේ පොතේ නෙවේ හනම් පේන තැන ඇහ ැන දැනෙන තැන මතක් වෙන තැන දීන්න මොනවාද දස සංයෝජන වලින් කොටසා මේ දහය මේකට දී නවා කියලා ධර්මය නෑ එකක් හෝ තියනවා කීපයක් තියන නෙන්න ව ආනන්නේක දැන් බලන්ඩ සංයෝජන දැන්න ඒක දැගන්න පුළුවන් වෙන ොවල්ලූම සතිපට්ටානි වැඩීමින් තේන්වනින්. එලිබේලා හරිියන්නේ මේට. එලිබිනෝට සංගයෝජනපය දෙන්නලදී. පාවෙලා හරිහන්නේ ඥාන පහවෙලා හරියන්නේ සංයෝජන අහක් වෙලා හෝ ංයෝජන දැකළ පජානාත වෙලන්නේ. තෙන්වානින්. ඔයක බරු කර ෙමුකොට දර ආයතන වාටකරපුහය කරන වයසයේ වැරැද්දට කරන එක. භද්‍යාවාද දෙකුණන මාරුවෙලා අවයිස වැරද තලඒ භාාවනෙන් ලැබෙන රතිවල හැනමී දැන් එහෙම නහම් මෙතන දයනවා වලන්න යංච තරදුභයන් පටිච්ච උපා්ජති සංයෝජනම් පජානාති ඔන්න ඊට ඒකෙත් තරිිය නෑ තව මේ වැඩෙනකොට තව ඉස්ස රහට යන්නති මෙ ගැමුරුයන්නේ මොනවල් තවතියන්නේ යතා චනුපන් අස්ස සංයෝජනස්ස උපාද ොහෝතී තංචපජානාතිඒගන්නේ තවම වැඩෙන කොටට සතිපට්තාානය සංයෝජනයක් හටගන්නෙ කොහොමද දසංයෝජනය එකක් හෝ කීපයක් වෝ හටගන්න ක්ෂ්‍රණිකුව ඒ සනික වෙලා ොමකක්ද ොහොතමකක්ද ආයතන දෙකකින් එකට ගැටුනම්. ේන දැ චක්කායතනයයි පා තනයයි එක්හු වෙච්චි හැටිය හොය දයෙන් එක කටගන්න තෙරන ඒවගේම සෝතායතනයයි සද්දාා ඇතනයයි වුනත් එ සංයෝජන ඇතගන්න තැන මේ කියන්නේ එම නැව මංගේ සයුම ෝ බිඳුලා සක්කාය දිිට්ටිය නැති වෙලා වගේ ඔයගේ රංඟපෑම් හරායතන පාට කරපු එක බොරුවෝය විපාක කෙරන ධර්මය කියලා දන්න ක තමන්ගෙතිය නැ තිචිකම දැන් ඔය විදිහට දම් මොනහරි මතක්වෙනවා මතක්වෙන්ක මනා ඇතනේ උදව්වෙන්න ඕනේ කල්පනාවෙන එක. ඒකට අහුුවන්න අනික් බාහිර ආයතනය දම් ටෙරවාින්. ැ මේ දෙක එකතු උනත් සංයෝජන හටකයි. සංයෝජන න සංසාර බැම්ම. සංයෝජනය තුළ තියන්නේ එක සංයෝජනයක් හරි තියන තැන සන්නාවති. සංයෝජන නැති තැන සන්නාවන හැෙන. සංයෝජන දහයෙන් කීපයක් එකතු කරලා නිර්මාණය කරන්නයමගක්ද ඒ ොහොති තන්නාව. තේවන්නේ සංයෝජන දහය හින්ද තමයි මිත්‍ය දෂ්ටි ඇතුවේ. දහයෙන් එකක් තිබුණත් ඇති මිත්‍යය දෘෂටි ඇ. තෙ තකට ඔන්න ටක මයි මෙතන මේ කරන්න මේ ැටේ මේ ආයතන දුක හදන විධහමේ කියන්න. තෙරවද එතකට මෙහෙම දේවල් නෑද මේවා ධම්මනයාම වෙන බෞදධ විද්‍යාවෙන් කිරණයාමණ වේ දම්මනයාම ගන්න. තක්කායතනයකට කවදාවක් කිසිම සංයෝජනයක් කඳලා දුකහදන්න බෑ රූපායතනයක් හැර සද්දාායතනයකින් හෝ ගන්ධායතනයකින් හෝ ධම්මායතනයකින් හෝ පොට්ට අභායතනයකින් ඇහැට බෑ. හදට සංසාරය හදන්න ඔන්න දම්මනිය තර මේ ගැලබීමක් තියෙන ඇැඒවත් පාසක කපාසිකව දන්න ඇතු අමතු දහිවල් වෙන. ඔ භාවනාවට පෙළක්ක යට කයිෙන් අරමුණුවේවා ඒක සද්ධි අක්විදිට හෙනවා බොරුුණී දෙදකට කීන් ගලහයට හැ හැනෑර ඉන්නේ ව ඔර පරණ වැ බොරු ගරගුව විභාකන වීදී යන පාටකරපු කරබේ එවේ ඇහම විපාහ තමයි අරකට වැඩි ලස්සනයක මංලඟ තියන වටිනක තියෙන්නේ කියලා කරපු එල්ල ගත්තකට වැඩිය ඉටහසේ කනය කීංගානික තමයිවෙන්න තෙ පරණ කරම ඒවා හත් කරහන්න නම් මෝඩවගේ වැඩ න තිිට නැතු ඒකරම කක්ද කියලා වෙලා වැඩන්න දමගගේ හැදිම ද හ ඔල වැටත්ී. ඔන්න වගේ අහුවෙන් හමේ ආයතන ගැන හරි දන්න ඇති මිනිිය හැමදා මහ වෙනවා. දැන් එතකොට ඉගෙනගන්න නොනේ ඇහැට රූපායතනයක් එකතු වෙලා සංයෝජන හදනවා මිසක් ඇහැට සද්දාහිතනය සද්ධයක් අල්ල ගැෙන බැහද සංසාරය හදඩ බැදුකාහදඩක්බෑ. දැ මෙෙම මාරුවෙන්නෑ ඒ ඒ එහෙම මාරුවෙන් නැති ධර්මතාවට කිය දම්ම නයාම තිෙන. දම්ම නියම ගැන ඕතමයි දම්මෝල හැසිරීන් රටා අවත්වේ නො එව බුදු හමුදුරුවෝ දේශනා කරපුවා මෙන්න මෙහෙමයි මේ දම්ම වැඩ කරන්න දැකු ධාරනයක් විදිහට අභිජ්්‍යා නැතුව සම්ප්පලාප අභිද්්‍යහෝ ව්‍යාපාද නැතුව සම්ප්පල පාට ගන්නේ හොක දම්ම නියම් තෙරන් ර අනභීද්ඥා ව්‍යාපාදයක සම්පපල පහට ගන්න ක ධම්මනියම් ඕ කටම වපාසක පාසක ඕ පිළිගන්න ඒගොල්ලන්ගේ මානෝහිමිකන්ගිල ඉතේවා ත අයතන මානමහිකන් නෙමී සංසාරය දන ස්ථාන හය මානහිමිකන් නෙම වා දුක හදනත එතමට බැලන්න මෙතනම කියනව හුගාක් ජාත්තාව දැන් මුලින්ම කියනවා මෙහෙම සතිපටානය වටනකොට එකාතනයක් ගත්තොත් ඒ ආයතනය තුළින් ඕ මේ පොසදා අපි චක්කාර්තනයයි රූපා තන එකතු වෙලා යන්ත සාදුභායන් කියන එක පටිච්ච මෙහහි තුළින් හටගන්න සංයෝජනය සංයෝජන කියර ජාතියත්තිය න අන්නේ එක දැනගණ්ඩ වෙනවා පුළුවන් වේ නොවාමිතින් තෙරනනි ඊන් පන්සේ තව තව මේ භහාවනාව මේ සතිිපත්තාන මේ දම්මානු පස්ස වන යතන පබේ වැඩ නවන්නම් එක පාර්ටම සැනිකුව ඉද්‍රජාල විදිල පහල වෙනේ හමනී බුර කරන්න එපා තෙරය එහෙම වෙනේ වනේ භාවයකමටහන බහුලිකත කරලා ලැබෙන්් පුළුවන් දෙයක් එක පාරට ලබෙන් බෑ එක තව කොටස් කොච්චර දීමික ඇතුලි. තෙරන හ මෝඩයගේ කරන්න ඕන මේක ඩදිගටම නැතුම අහෝක ලැබුණ මට ිච්චරට අවබෝධයක්කාව ය බර කතා පරණ බොරෝය කියන්න එතකට ඊට පසේ තවත්දුරට යනකොට තේරෙන් ඕන තේරනවාන මේගේ තේරනවා කියන මෙන්න මේවා සතට හුුවවෙන්න ඕනි ගෙන යතාාච උප්න්නස සංයෝජනස පහනා අයහෝතයි එකගන මේ සංයෝජනය තියෙන්නේ අර ආයතන වැඩගන්න වෙලා විතරයි හිටව ආයතන ඉවර වෙනකොට වෙන අයතනයකින් සංසාරයේ දුක හදනකොට අර මුල්ක ඉවර වෙනවා කියලා දැන අපි කාටවත් තේරෙනවාදෝක දැබේන්නේ මගේ මීම හොතේ වැඩ කරන්නේ ඇහෙ චක්කා ඇතන මේක සෝතා ඇත නගිලවෙන් කරන්න පුොදකල්. එහ පජානාති වුණේ නෑනේ යායතනක තෙරම මේ බනාහන කොට දීද නෑ ආමිස පින්කං කරන්න කොට දීද නෑ තෙ සමත භාවනාවකි එක යන්තමින් තින හරියට එක් ර නිවරණය අටත් පෙන්ඩෝ නේ. නින් ඔය ජපකරටම කොහ වෙන්න ම මෛත්‍රී ජපකරා කියල වෙන්න වා තෙන් එ බොරු කතා ඒත් අනිකායතන ගණ්ඩ බෑ ඒ හි අනිකා අයතන සමඳ භාවනායක සම්බන්ධනය මනායතනය විතරයි. අනිකා යතන මැරෙන්න්න ඕන තාව ිග සමඳ භාවනා සාර්ථක වන්න. ඊට පස්සේ දැන් ඊගාට මෙන්න මෙහෙම් වලන්න මට කියනවා යථච පහිනස්ව සංයෝජනන්ත ආයතින් අනුපාදෝ හෝති තංචපජානාතී. මේ ලක්ෂ නේ නං එන්න ආර්ය වඩ න පන්තිමේ ලක්ෂනය දීන්නේ ආරය පුද්ජයකුට ඇ සංයෝජනතයින් වැඩගන්නතු ඉන්න පුලුව ඕන ගෙනෙකුට වැඩගන්නතු කියන්නේ කීපය වැඩගන්නවා ද සක්කාති්කී වැඩගන්නතු විටියකි. ආලාරකාලම කරේමකද දුක නැති තැනකට කියා අභිජ්්‍යා ව්‍යාපාද ඇතිවෙන් ඇතුව සමත භාවනා පොරදුු කරා තෙවාන එතකට සක්කාය දිට්ිය කියන සංයෝජනය හටගන්නෑ චක්කායතනී ත සෝතාහිතනින් හටගන්න බෑ ඔය සංයජ සකදිටන සංයෝජනය තේරුම්ම ගද මගේ සරීරයක ඔ ඇට ඇහහි තුළ හටගන්න සංයෝජනයන්නේ කන තුළ හටගන්න සංෝජනය නෙව නාසේ තුළ හටගන්න සංහෝජනයන් නෙවි. දම්ම තුළ හටගන්නේ මනස තුළ හටගන්න සංහෝජනයක් නෙවී. සක්කාදිට්ටිය හටගන්නේ කය තුළයි තෙර ඉළඟට සීලබ්බත පරාමාස ඇහැ තුළ හටගන්න එකක් නෙවි සීලිය කියන්නේ මොගක්ීලද ආල සීලියයට දැන් අපිට තියෙනවා සංසාරයේ හදන ක්‍රියා තුුණක් ක්‍රියවර්ග තුක් කායික ක්‍රියා වාජසික්‍රියා මානසි්‍රයා සීලියයට අයිතික කායක ක්‍රියයි එ සීලබ්බත පනා මස කොයිදතින් ඔයදක ට අයිතිවෙන්න ලවන යක ක්‍රියා තියෙන්ට කයක් ෝන්නේ තැන් කය නැතිගෙනාට වචනදී වචන කතා කර බ්‍රහ්මියනේ කයක් නැති ප්‍රහමය වචන කතා කරන්නේ ඒකට උපාලකම්මලට මහාබ්‍රහමය කමට හන්ගෙන දෙන්න මහා බ්‍රහමය වැහික්්චීකගේ මට හංගන්ය ොමගද කුලක්්පුුව සෝවාන් කුලබ්වුව. දැ නො මකවත් ධර්මය දන්න තිය කරන බොරුුණේ පො කරලා කරලා ධර්මයට පහකර දැ සුදු ද පෙරෝගර සු පට්ටාන වැඩුව මොකදවෙ හරා පහත කරපකා විපාකම් දැනක නොන් ඔදැගන කරේ නැදිචි වැඩි ජත නි හිටන මන මනුස මොත් න නැදිචික මන්න්නේ නු කුලප්ුවකුත්නේ. ඕවා තමයි වෙන අකර තැබ් සදුගඩි බේන්න වේරකරපු ඒවා සුදුගොඩි බේනගංකර පුටි ෙන මෙතෙදි බලපානොවා. ජැංගරලිකක්ත් බලපානො කරන බොරුටි ක්කොම රතිපට්නාානේ අංකිසි දැනකදී මේ දම්මාන පස්සනාව ආහිර කරනු. එද නිහාට වැඩින්නේ. ධතුකන දේරි දේදී හො ඉහිරින්නවා. වයසටයනවා මයි සරයනො කවටත්. සට මැරෙන්ඩ උන් වෙන්න ීද යසට පේහ නො දුණ. තේල්ලා ඒකට බහි වෙලාම තමයි මැරදි තෙරවා න්න මෙතන බොරු කරන්ට එපා මේ කමර හන මගක් දෙේ මෝඩේ වගේ කරන්න ඕනක නැතු ව වන්න තමගේ වා පංකන් කරපු හැටිය මේ දම්මානු පසන සම්පූර්ණ වැඩෙන් ඕෝනේ මොහක්වෙන්න චතුරාය සත්‍යය අවබෝධ. එක ඉන්ද්‍රියකින්වා වැඩෙන් ඩෝ. බාගටකිහි බෑ ඒකයි මේ කියාදෙන් තෙරන දැ එහෙම නැතුව මේ දැන්වල හිරවේක තම විකර ගන්න බොරුවට තමගේ ප්ි කංගලි එති කියන්නේ මි මෙච්චර අවුරු දම බලන්න කොරස්නයලි උබහන්සේගේ උපදේස් පරිදි අවුරුදු හතරා මොකක් කර සුදු දි පිරෝගරන මං පස්ව ආවාකක තැන ත ඒක හරි ලොකු ී. එ ඒවා හර යන්නෑ මෙතට තැන් මෝටගේ ගරොත් ලැබෙන පල මිසාක් මේක රත්්‍යයාදු ඇහුවට ලැබෙන පල නවෙයි ඉගෙනගත්තහ ලැබෙන පල නෙමි තෙන්වාන්නේ ඒක හොඳට ඉගෙන ගන්නවේ න මුක ධර්මය දන්න ඇති එකගේ බොරු ඉගනග නොේ ප්‍ර්ණ වෙලා දී එම් බොරු ඉගනගත්ය ප්‍රමාණයට අපසු විදිනවා එක තැන පලතන. බුදු හම්දුනගේ ධර්මය කියලා ඉගනගත්තේ මුකුන්ඩ විකාරකාරයන්ගේ බොරු. ගගන්න ඇතු හ නැතු න ප්‍රයතෙන ඔය පන්දිතකම කුත්නෑ දැන් ඔන්නය ගැටලුව හැම මෙලයම් බලපා නොයක ලිහන්ඩ විදිහක් මනිසම්ය මේගා දෙන්නේ නැතු ඒෙ තවත් බොරු කරන්න විදිහන්න්නනවි තෙස්වන නැම් ප්‍රශ්නතියන්නව අපි බලමු මේවැන් ඔය කියන ආයතන දොළහත් ව නනේ එකට බැදධදිච යෝට. චසු අධ්‍යත්තික බායිල් එතකොට එකක දුක හදන්ට නම් සංසාරය හදන්න එකකිම් බෑ දැ උපත්තියල්ල බි චක්කා හිතනයට එ රූපාතනය එකතු වෙච්චි තැනයි මේ දුක හදන්න ත සංයෝජන හටගන්න දැන් ඔයුදිට බැලුවම දැම් මංකයා දුන්න සක්කාදිට්ටිය කියන සංයෝජනය හදන්ද පුළුවන් ම තනයට අනි පැත්තිෙන් ගැලපෙනක මගක්ද රූපායතනය ගැලපෙනවද කාතනයට පොට්ටබ ායතන ත කයට ස්පර්සය කයේ ඉස්පර්ස ගත්නවා දැන් දෙතිස්කූලප එක දෙතිස්කුරපයක් අනික් දෙෙතිකනට පොට් අබ තෙරමා හිට අමතරව සරීරයට බාහිරුව ඉස්පාර්සය වෙනක පොට්ටබ්බ වෙන එක මේ පොට්ටබ්බරූපය කියන්නේ නික විද්‍යාක් ඥෝ කියන ඉස්පාර්සය අරගෙන හරියන්න හාම කියනක අරගෙන හරි යන්න මෙතන ත ඒ ධර්මය සම්බන්ධ යන්න ඇතකොත් ඒවයි ගෙනගැෙන ඒවානුව එතකොට රතිපට්ටානය විග්‍රහකරොත් උන්දට රති පට්ානක වැඩන්නබ. එම විශ්වාස ති නයටට වැඩින්බේ තෙ ඒවුල්හට වැඩකොට සතිපට්තායන ගැටලුවෙනවා. එන මේ පොට්ට බා ඇතනයයි කහයායතනයයි තමයි අපේ මූලික පුහුණුවට ගන්න එහ ආයතන දෙකක් එක්කයි මේ සතිපට්තානේ කායනු පස්සනාව ආරම්භවෙන්න. ත ඕෝකෙන් තමයි මේ කාය වේජනා චිත්ත දම්ම කියන්න හතර වැඩින්ඩු නිස්සෙන්ද. නැතු මේ බොරු කරන්න බෑ ජක්කු රූප ඒආතන දෙක හර මුලින් රතිපට්ටානය වැඩන්න ගාගව එක හි එල්ලි පෙරවුණ ඩංගල නේ පේවුුණා ඕ බොරු කතා ම දෙහිම එකක් නෑන කමටානේ තෙර අමුතු සද්‍යය හැවුුණ දෙවියන්ගේ හන්ඩ ඇහවුුණ කතාාවන්නට බෑ බොරු කතාවය මොකදේ බොරු කතාවන්න මේ වැෙන්න්නේ මොකක්ද එක ඇතයයි ය ඒ අයතනය දැන් කායතනයයි පොට්ට අබා යතනය දුක හදන්න නැද වැඩිම දුකක් කදන්න ඕගර ඒ දුකේ තියෙන ලක්ෂණයම ගත්ද ඒ දු කායර්තනයට පොට්ට අබා යතනය එකට ගැටුනේ හැටිය කොහේ වුණත්ේකාය තේරය නොවා කියන්න තැන එක්කෝ අභි්ජාතිමුණ දුක නැත්තම් අපපාධදිතිුණත් දුක තෙරමලි ැම්බ ය ඕක තමයි භාවනාවේදී මේටික විට නික ඉන්දියන්නේ ගම්බෝරුවට මටම කොුවම් මතක් වෙන්න කල්පනාව න්නෑ ඔය වගේ සුරන්ගන්න කතා තම උම්ඹුවෝරු. තෙරඒ මේ බහවනාව දියුණුයි කියල මන නොවන උන්දැ සතිවර්තානි දන්නෑ දම්මාලු වස්සනාව දන්නේ නෑ. තෙරමලින්ම ඔයගොල්ලෝ බලන්ඩ ඕනේ අනික් අයතන මෙන්න මේ එක ආයතනයක් මෙන්න මේ ටිකයි ඔ ඉරක් ගහ ගණ්ඩ ගැහනම් අනිකා අයම දාම ඔය බොරුව කරලා ප්‍රහ්ණත්තානු. තෙරව ඒවා හරියන්නේ මක දිරක්ගහ ගන්න ඕනේ කායංච පජානාති පොට්ටබ බංචපජානාති යංච තාදු භයන්ම්පරිිච්ච උපා්ජති සංයෝජනන් තංචපජානාති යථච අනුපන්නත්ස සංයෝජනස්ව උපපාදව හෝතිී තංචපජානාති යථච උපන් අස්ව සංයෝජනස්ව පහන අයහෝතිී තංචපජානාති යථච පහිනස්ව සංයෝජනස්ව අයතින් අනුපාදෝහෝති තංචපජාන. ඕක විතරයිද ඔයගොල් භාවනාවට අදාල් අනික වා බොරුව ටිගෙන ගැන් දෙපා මේ ඔක්කොම වැඩ ලතිබුණු රහතන් වහන්සේ. තෙ බොරුවරර සුදුගොඩි පෙනිච්චෙවුවන්ගේ ගුලක්්පුුවට අමුතු ඒව කිව්වට කරන්න දෙයන්න උන් කියන්න බොරු කියලා අපි දන් ත යනි මිනිස ැවටේ න වයිස වැඩිහි. හරි දමයි මෙයාදැන් අවරුදුහතනමක වඩලා මට වැඩි ඥානය මොන ඥානයක් වන්නේ අමුුවරු කර. එෙහල ඒහින්ද මෙතන මේ ධර්මය දැනගෙනන විස්සරහටයන් නැහනම් මෝඩය වගේ කරන්න. නැහනම් ප්‍රහ්ණමයි මොකද මේක ලේසි දෙයක් නෙවෙී දකගල පණ්ිතකම න්න ලේසි දෙයන් නීම නැත්න ලේසි වෙචරාමාර වඩ බෑ දැන් මේකේදී අපි බලමු මේක කොහොම දෙවින් දැන් කායංච පජානාති හන්න පජානාති වන්නවා කය එකට පොට්ත් බංච පජානාති නිකම් ඔබලන්නකායේ හළ කායක පොට්ටබබයක් පොට්ට්බා රමුණක් අපි තෝරගන ඒක සතිය පවත්වල ඒ සිහිකල් පනාව පැවැත්වීමෙන් තමයි මේ පජානාතීගුණේටන්නේ ඇැයි කයි එක තැනයි හැම තනම් බැයිස තර ඒක කායක ක්‍රියාවක් වේ නින්යදි මේ කනාගලා බහුණුවක් පෙන්දත්ද. ෙ ඒකට තමයි ද සකවම් භාවනය නම් ගන්නේ යටි පල්ල යටිපලු දෙක ඒ පොලි ස්පර්සයනකොට පොට්ටබ ස්කරූපිය තිී නො. තෙරවා. දැන් මේ සංයෝජනය නොවා කියන්නේ සංයෝජන නැතුව අඩිදිබේගෙක් නෑ මෙචරකක්. ඒැන කකුසලය ගෙරිලා. සංයෝජන කියන්නේ කුසලේටත් සංයෝජන දී නවා. තෙරව සකායදිියයේ හින්දමයි. ක කර සක්කාය දිටි හින් මයි කුසල් කරන්න නැතු සක්කාය දිට්ටිය හක් වෙනෑ කුසල් කරාග අටමහ කුසල් ොලිනුත් වර්දයන්නේ සක්කාය දිත්්ටීම තෙම එකරපු එකකින්නවා නැ ඔගොල්ලෝ කියන මගේ දෑතිම මේ අත්දකින් කොච්චර දාන දීලතියේද මත්ද? සයි මගේ අදක කියන්නේ තමගේ ශරීරි කොටහන්නේ තෙර අයක ක්‍රියාවක් ගුසල් පාක්ෂක වුණසා සංෝජන කුසල් පක්ෂිකත්යෙනවා ගුල් පාක්ෂි කොත්ත තෙර සක්කයි දිට්ටි කියන එක හැබැයි සම්බන්ධය වෙන්නේ මේ ආයතන දෙකක් එක්කයි සිජුවම සම්බන්ධය දයන දෙකක් එක්කයි වක්ර ලෙස හැබැයි අනික් ආයතන පහයිකක් සම්බන්ධ හ කියනකු වක් ලෙස රජුවම ලම්බන්ධ කයෙක්කයි සක්කයි දිීත්්තිය ඒවාගේම සීලබ්බත පරාමාස රජුවම සම්බන්ධ කයෙක්කයි එන සකයි දීටිය නැති තැන සීලබ්බත පරාමාස නෑ තෙන ගිලබ්බත පරාමාස කිය නමුතුද යන්නෙවෙයි නිවන්දකිින් මෙන්න මේ විදිහේ කායුක ක්‍රියකර නිවන් දකිනවා මේ විදිහේ වර්්‍යසික ක්‍ර ක්‍රා කිරීමෙන් පමණයි නිවන්දකින්නේ කියන සංයෝජනය. ැබෙලක්හ කියන්නේ කවල් දාවත් නිවන්දකිින්ද බෑ මස්මාංස කාලා ආන්න සිල්ලබත පොරමස්. එමන් හනේද හැට පයිනකොට රක් ගාත් පිණින් ගාපිරු ඔපාටිියෝල් එ පහිොට අර දෙකුණන මාරුණ මොන්න හැදනවා සිල්ලබත මර අමුතු වේ තෙන ඒ ආයතන දන්න නෑ ධර්මය දන්නේෙන් එති ආර බොරුව කරකර රඟ පා ඉඳලා සකකා ධීත්‍යය පෝෂණය ිලබත මරනස දයනවා ගැන සකකා දි්ිය වෙනම් පෝසනව තෙ ඒ ආයක අමුතුකාය බුදු හාමුදුලු දේශනා කරපු නැති අමුතු කායික ක්‍රියා මුතු වාජසික ක්‍රියා තිමුන් නැත්නම් නිවන්දාකින්න බෑකි ැබැයි බුදුහාමුදුතුරුද දේශනා කරනවා. ශ්‍රීලබ්බල පරාමාස නෙවෙයි මෙන්න මේ වන්න නැත්තුව බෑ. සබ්බ පපස් අකරණන් වෙන් නැතුව නිවන්දා කින මාර්ගයක් යන්න බෑ. ත නමු සම්ප්පලාප කිියෝගියෝ උඹලකට නොකායින්නවා මොකක්ද වෙද්.ඇ බුදුහම්දුර ශ්‍රාවතක මත් ආයසන ගැන දවා. ප තෙර ද ඒවා ඒවා කායික ක්‍රියා එ කයක්කයි සම්බන්ධ තරනයිය නැතුව දිීලබබත පරමස ඉටින්නේ. කය නැතුව සක්කාය දිට් ීටින්නේ. තේරවා හැබැ විචිකිච්චා කියන්න මේ කනෙමේ මේකත් දෙවිනි සංයෝජනට දාලාතීනම කද සක්කාය දීටිය විිකිිච්චා ලබත පරාමාසට විචිකිච්චාගේ යන්න ඔය ඕනම ඉන්දිියක් එක හටගන්ඩ පුලුවන් සංයෝජනය හැක්කප් පුළුවන් කනෙක් පුුවන් නාසෙකක්ප පුලුවන් දිවේකක්ප්පුලුවන් මනසෙක්කක් පුලුවන් තෙරනන්නේ හැම බුදුහම්දුර දේශනා කරනවා තක්කායි දිට්ටි නැතිවුණත් විචිච්චාය එවැනම නැතිවයනවා තෙර ඒවගේ මකයක් බැඳි දන ක්කයි දිට්ටික ැඳල ීන සීලබත පරමස් නැතුවයෙන කායනු පස්සනාව හරට වැඩිලකායනු පස්සනාව හරහා ධම්ම පහ වැඩෙන් ඩුවනේ මෙන ක්‍රමි කර වන ගන්නෙමි. එක ආයතන වැඩිලත් බෑ නිවර්ණයට පත් වෙලා කයෙන් බෑ. තේන තව ච්චරහට තියනමි තවිශතරහට ගොඩක් තියන ඒවා ඉට වැඩි ගම්මි කැම්ඹුරුයි වර්දිින් තැන් වැඩි පන්්දිිතගන්කරොත් එක තැන පල්ලම. තෙව දැන්. ඇයි එහෙමන ඒ සක්කා ඇදීත් ්‍යයහක්කනකට විචිකිච්චාව කියන මොකද ධර්මාණුකූලෝ විචිච්චාව කියන එක සැකයයි හැබැයි සියලුම සැක විචිකිච්චාව නෙමේ සැකේ කියන පොදු දෙයා අවිනිශ්චිත දේ සැකයගන. අරමුණක අවිනික්්චිත භාවය සැකය තැන් ධහරණයක් විදියටකරුවල අඳුට තියන වෙලාක ලනුවක් දකිනෝ හ ලනුව යා දැක ැඩ පුල සර්පය එතකොට එක සැකිය සර්පයදද කියලා සැකයා නමුත් සර්පයෙක් නෙවෙී සැකකිරීමක් පුමනයි ඕකදැන් රහතන් වහන්සේට වඩබැන් රහත් වුණ කියලා ඕ නැදවී ඩක් අඳුරුවෙනවා ගොරෝනොවා වහිනෝ වහිද ල සැකක් ොරුවු. හක්වෙේද විසිිචාව හක් වුුණනග. රාතන් වන්දේට හක්වෙේද සෝවා විච්චිගෙනට හක්වෙයිද. එන සියලු සැකේ නෙවේ මේ විචිකිච්චාගේ ධර්මීතිය බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය සම්බන්ධහා බුදුහාමුදුරු සම්බන්ධෝ තියෙන සැකයයි. තෙර ආලාරකාලාම ගැන සැකගේ මෙතන්ට දල්නය ආලාරකාලාම ධර්මය දේශන කරති. එත් දුක නැති තන දේශනා කරතින්. යත් මේ ආයතන ගැන දැනගන්න මයිතුක නැතින හොයාගත්ත යගොල්ගේ ටිසන් හිල්ල න ත එක විද්‍යාාවගන ගන නෙමේ ඇහැ ගැන ඉකායක විද්‍යාගගනගන නෙවේ ආලාර කාලාම චක්කා යතනය රූපාතන ගැන ඉගන ගනවා ඉදුක නැති දැට තෙරනඒ එක දැනගන ඉන්න නමුත් එතන ප්‍රශ්ණ තියෙන්නේ ඒ දුක නැති තැන සදාකාලක දුකන තන දුක නැගිල බුදුහන්තරුපෙන් ආර කාලාම කියන තැන රූපාවචර දෙයාන වල අපසල් දහය එකක් වන්න එනම් දුකනේ ඒ මොහොත දුකනෑගැන දුක නැතිවෙෙන්ද හේතුකාරණ දෙකයි තියෙන් නොල්ල මෙම හොතේ ගදධ අභිග්ඥා්‍යාපාද නැද්ද එතන දුකනෑ තෙරනලන්න අභිද්‍යා්‍යාපාද නැති වුනාට සංයෝජන තියනවා දුක ඇති කරන බැඳීන් තියෙනු මොනවදී ආලාර කාලාම දුක නැති තැන ලබාගත්තේකාය කය තේරරිලා නෙවෙේ කය තේරෙන් නැති තැන ගෙන කය එක්ක බැඳිලතින සක්කාය දිටිය නැති සවරූපයා හක අ දිට්ටිය නැති වෙලා නේ සක්කා දිටියේ ඒදන ඉන්ද්‍රිය මරාගෙන තෙර අය තේරෙන් නැතුව මොකක්ද වෙන්නුවන සක්කය දිට්ිය ගෙන රංෝජනයා අරූ පවචර දෙයානක තියෙන්ට පුළුවන්න රංයෝජනී යෙදෙන්ට ඉන්දිය නැතිවෙලා තෙර මගේ ශරීරයක් තේර එන්න චැරීදත් තේර එන්නේ මගේ කියන්නට තදියපය මට පේන දෙයක් නෑ දෙයාන තුළ පාසගමල්ල තුුවන් දෙයාර නෙමී කියන්නවා තෙරවාන්නේ මට ඇහෙන දෙයා නෑ ට චීන්නේ එක ආයතන දෙකයි එදාගේ වැඩඉන්න රදයානෝලදී අරූපාාවජර දයානෝ ආයතන දෙකයි වැඩමනවාදී. මනා ඇතනැයි තම් යතන ඒකට සම්බන්ධවෙන්න සංයෝජන ටික තියෙනවා තෙර එතකට සක්කායදිට්ටිය නෑ එතන එතන එයාට හැකගේ ගුුණ නැම එක නිවනනි තෙරවාන්න? ඒ ගොල්ලෝ බලාපොත් වෙන නිියන නිියවන කියන දුක නෑ ඉතින් ඒතන ැකයක් නෑයටත් එකන මේක නියුණ කිය. ඊළඟට සීලබ්බත පරාමාස ට ඒදින් විදිහන්න ට කය තේරෙන්නේ කයතේරෙන් පැයදටනම් ඊලඟට නීවරණ යට පච්චරල මනසන්ගී එතකොට සකයි ඩිට්ටි විචිගි්ා සී ලබ්බත පරාමා සෝක තුන්වෙනි සංෝජන අතර වනික ග හැ? කා කාමරාගත් තියෙන් බෑ නීවරණයට පත් වුණා ඒ සංයෝජනත්නය තෙරන ර කාමරාග පටි කාමරාග නැත් නම් පටිගත්නේ එන සංයෝජන තුනක් දෙකක්යා යට පච්චරගෙනමකද කාමරාග පටිග අනි තු ඒක යටපත් කරලා නෙවේ තියන්නේ ඉන්ද්‍රිය මරාගෙන ංජ අටගන්න කායින්ද නෑ අට එම හොතයි කයෙන් අරමුණ වෙන්න පොට්ට අබ රූප දැනෙ නෑ හිට වැඩිය ප්‍රබල කරගට අර සමාදී සමත සමාදී තම නමුත් අර ඉතිරි සංයෝජන පහෙන් ඕන මේකක්ටේන්න තුුව ආලාරකාලා වන තුළ රූපරාග රූපරාගය කියන්නේ අර මනෝ නිමිත්ත මක මටහන නිමිත්තට කියන ඒකට ඇලෙන් නැතුව. රාගකන්නේ හහිතෙන් හදපු දෙයක් කයිෙන් තිේන අරමුණක්නෙවේ කනෙන් එන අරමුණ මේ පංචඉන්දීෙන් ගන්න නැති වර්තමාන අරමුණක් නොවන මනසෙන් හදපු ඕනම අරමුණක් රූපයක්කි. ත ඒකට ඇලින්මම රූපර් රාගයකින තෙර. එකට සමත නිමිත්ට ඇලීමෙන් ඉගොල්න්ට හටගත්ම ගද රූපාග ොර්ණලාර කාලාමකි නිවනේ රූපය එතන දියන ඇතකොට සම සමත ධ්‍යානයක ඉන්නන රූපාචර දෙයාානයක ඉන්නකොට සංයෝජන අනිවාර්යම් හතරා. මොනදී හතට රූපරාග අරූපරාගය තැනනෑ තෙනන රපාග ද නොනන් රූපරාගගේයටකට එනකොට කාමරාගයත් නෑ කාමරාගෙ නැතිවයනකොට රූපරාග ෙන්න්දන මේ දෙකට ජෝඩුවට ඉන්න බෑ. මෙරාග එකයි ඉති කාමරාග දීනවනම් මනුසයන දන්න කාමරග දම රූපරා ගැෙන අඩුයි වයසට යනකොට පොඩ්ඩක් කියේ නවා තෙ. එලිබේවා කිය හරි හොඳයි එකට පි ල හැ ේකු කනට හැ ේ කු මකක්ද මනසය ග බොරුවා ඒකට ඇලුණු රූපරාග ත එතන දෙයාන්න නෑ නමුත් එයාගේ භහාවනාව කොත්න උුණු හමිරගේ ශ්‍රාවක කමකුත් රතිපත් ටනි නැතින් තෙරම කියන්නේ අප අවුලිුවෙන් මගේ ශක්තිය පිට වෙනවා. නොද පිටවෙන ොහෝ ගලා ආයකට කැමති වෙනවා තේහ මනද ශක්තිය කියල හැදීමකක්ද මනසයෙන් හදපු බොරු රූපයක ඒක ඇලු ොමකද වේ නිරූපරාද ඒවා විදර්සනා උපක්කි ලේස වෙනදකොට. තවන්නේ නැවපාසගම්බල හිටිකම විශ්චශක්තිය පිට වෙනවා. එයාම ඒ විිශ්වක්තිීල ය හදපුි. දෙතිස්කුණු පොලිින් මොනක්තිය හිටගමන් අ ඉන්දයා පොත්හෙම කියව්වාම ඔන්න පාසකම්මලට කරන්නේ සතිපට්ටානය අවතිවෙන්න මන කුල්ල ලීනී ශක්තිය නොදය දෙතිස්කුණ පොපින් ශක්තියක්කයි නොවනා එම විශ්වාසයක් තිබුණ රූපරාග. තෙ පෙලක්ව පාසගම්මල්ලට ඔන්න භහවනාව දවුණු වෙලා. කොච්චරහරි ඇගේ දැනනවා දඟලන්න ස්වරූපයා මේ දඟලන්නේ මගේ ශක්තියක් ඇවදි වෙනවා දැනම් භූතියෙක් මට ආ රූඩ වෙනවා. තෙ ඔය හිත හැම දනම් මොනරාගෙදී රූපරාග තෙ දැ ඇතිවන්න එහි මූලික හේතුම ආයතන ගෙන දන්නට. එ බොරු කරන්න වැඩිහරියක් හේතුුව ධර්මානුකූල ආයතඳගන්න දන්න එනම් දැන් ආලාර කාලාම තුළ අ සංයෝජන අ රූපවචර ධයාර තුළ සංයෝජන කීක් කටගරන්නවාදේ දෙයාන හටගන්නන්නේ දැන් මනායතනයයි දම්මාආයතන. එන එක තමයි ඉන් අනිකා ඇතන වැඩ නෑ දැම්. එයාගේ පුහුණුවෙන් ලබාගත්තය ප්‍රතිඵලයක් වු. අක්්‍රී කරලා මරා ගෙනතාව කලිකු එතකට අත න රූපරාග මාන උද්දච්ච අවිද්‍යා හොන්න ඔය හතරක්වෙන්. ආනාර කාලාම උද්ධාරන පුත්‍රෝයිට වැඩිදවුණේ රූපරාගනයාගේ මොකදදවෙෙන් අරූපාවචර්දයාන එතකට අරූපරාග මාන උද්දච්ච අද්‍ය සංයෝජන හතරක්කිති තට සංසාරය ත එතකොට ඔයගුල්හගේ තරහාාවට වැඩිය හුඟාක් බලයාඩුවයි හතන සංසාරයේ දුකා අ්ඩුවයේ දුකන්න නෑ ඇතන තෙර මොකද දුක නැත්තේ රූපරාගෙක්ක ගනු දෙනු කරන වෙලාවක ඒකට අභිද්්‍යා සවරූපය නෙවේ අභිජ්්‍යා ව්‍යාපාද නෙවෙේ තියෙන්නේ අනබිජ්්‍යා්‍යාපාත්. රූපරාග වැඩ කරන්න ෑ නීවර්ණ තියතක. තෙර පංච නීවරණ යට පත්වනකොට අර අතනින් මාරුවෙනවා අභිජ්්‍ය්‍යපා නවේ තියන්නේ අනබිජ්්‍යා අ ව්‍යාපාත් ඉ එමිනිසුත් අපිට වැඩිය හොඳයිග එක තමයි දර්ග ඔයගොල්හන් න්න වැඩිය හොඳයි ඔය නැදිචිකම නෙව ද ට ඩ අඩු නැදිකම ඒවනාට උපස කම්මලාට හිතේ හොමද එ ම්‍යාදිෂ්ටික මන් සම්මධි් නොදනගමන බැන බැන මෙතන සුදුරරි පිරෝගන ඒවා දෙතිස්කතා කර රාපාහගමින් අපු තල්ල ඒ ධර්මය දන්න මෙලෝදයක් මේ හැට පැන්නේ හැටිය මතාකුණට පුළුවන්ද යටික කරන්න. තෙන එක නොද එකේන බදදුහදුර දීපු මොටහන ෝඩේය වගේ කරන්න ඒක නොකර ප්දිිතගම ඕ පන්්ිතකමින් හැද නිවාත් යසට සංසාත් ඔය කක්වා වැඩෙන් ඇ එක දැන්තේ න කරාගේල මච්චර කල් කරපුේවැ රුදාව දැයියයි බලන්ක මේ ආයතන ටක. වැඩ කරන්නේ සතිපට්ටානනි මංකුවන් එක ඇතනැයි කියලා. අනිකාතන සමත භාවනාවගේ මැරිලත් නෑග හිද මෙදන අවදානම් වැඩි. තෙරව මේ සතිපටාන භාවනාවේ පුහුණ කරන්න එකමට හා කායා ඇතනයයි පොට්ටබ්බා ඇතනයයි එම් මේ දෙක එක් නමයි මේ පුහුණුව යන්නේ. මේ දෙකින් හැ න්න යන්න යන පුහුණුව යනගොටාර ආලාර කාලාමු වගේ වෙන්ඩ බෑ ඒ ලා අරකාලාම නං මනාහතනෑයි ්‍යයාන ලැබිය කොහොමද අනි පංචි ඉන්ද්‍රිය මරා ගැනීට කලින්. තේ මේකදී හෙම මැරෙ නෑ ඒව වැඩ ඒවැන් ඕනද රං අර සංසාරය හදනෝ තෙ ආදන්ට දිදී මේක වෙන්නේ බොරු කරන්න බෑ කාටුව ත ඉස්සල්ල දනගැඩ ඕන මේක අපේ මේ පුහුණුව සතිපට්ටාන කමටහනය කායන පස්සනාවදී ඔය ඇහැපාලනයගකිරිල්ලක් නෑ ඇ ඇහැ මක කොහම තිබ්බක් ඇර කරදී බද ඒ ඔවැඩක් නෑ. මනසන මතක්වෙෙන පාලනී කිරිල්ල ගුන්නගේ භවනාකමටානතා දාලනය. තෙරවා ස විට සද්ද ඒ අදාලත් නෑ. තෙර ඒව ඇන් ඔය කියනද ඒ ආයතන පහික්මයිතකොට දුක හදනවාමයි. සංසාරය හදනවා සාමාන්‍යෙන් සක්මන් භාවනාව කර ආනාපානය කරත් නකවෙ. අති පටාන ක්‍ර දයන තේවා ඒක නෑ කියලා බොරු කරන අය අර ඔය ආයතන පාටකරපුේ උම්මයි පැන්සන් යනක ඒතකොට වරදිම අර බොරුවයින් ත කියන්නේ මං භාවනාගැන මෙලෝ දෙයක් මතක් වෙන්නේ බොරු ආයතන ගැන දන්නේ එහෙම එකක් වෙන්න බෑමේකි තෙවානි කවරුහරරි එක එහමෙ එකක් වෙන්න බෑ එහෙම කියන වූවාන්ගේ කතාහලා ඔය අවරු හතර විර වහන්සේගේ මටහන්න වැඩුවගේ නැනිගඟින්න්න නැහැන ඉන්න ගම කවල් දාහරි කිය ඕොනේ මට මෙහෙමහි ලැබෙන ගන්න ම මෙච්චර දියුණු ඒ කියන බොරුව ලබා ගන්නඩාදුන ඒක ඒල්ක්කරල වැඩ හමු කොද හර නැහැ දිච්චේකාවයී දේටහු වෙලා අමරුවයට. නික වයසයට යනයට නිහිද බෑගල මං කියන්නේය කරද නැතු දනේ හන්දක් සොඳනැකව්ක ඇහුවත් තුන්ද ඉවරයි. ඇයි බොරු අහගන්ඩෙන්. තෙරවා අනිකය මුලාව කරපුහම ආය පනිස විඳඉද බොරු කියලා කතානකොට හිටියන් කරයි. නැතනම් මේ ඉස්ස හටයන්න බෑග බුදු හාමුදුරුවෝ අප විතරයි මේ කියන්නේ න ත හවල් ගාරයනෑ. බුදු හාමුදුරන්ගේ ධර්මය ශ්‍රාවකයා පුහුණුවෙන බුදු හාමුදුරට වැඩිය තවේගේෙ ලූකරන මෙතන බෑ අන්නට තෙරවාෙන් එහෙම ගන්න ම ඇ එවිදිට හැසිරට දැනගන්න ඕන මෙන්න මේ ටික නැහනම් වරදිනවා වරදිනවාමයි මේකින් ගොඩ යන්න ලේසි නෑමේ ආතන පබ්බය ගැමරු තෙරවාය මෙතන ද ලොකු ලා හද දැන්ිබලමු අපට අදාරටික තියෙන්නේය මංකිවා කායංච පජානාතී පොට්ඩම්පන්න පජානාති. දැන් මෙතන කායංච පජානාති වෙනකොට ඇත්තටම කවදාවත්වය මස් ඇටදේ තියෙන තැන පජානාාතිනය කය දන්නවා ඕ ඕක සෞ්‍ය විද්‍යාවත් දන්නවා. මේක දනිස් මේක ඔලුව මේක ඇල්ලට කියන්න පෙනහැල්ල මේකට කියන්නේ බඩවැල ඕ අය ධර්මයක් ඕනද විද්‍යවිගෙන ගතා කායක විද්‍යෝවිගනර දන්නනේ ඕක පජානාතින ජානාති කය පජානාති වෙනවනං ඔය කමටහනෙන් කය ධාතු වෙලාතින් ධාතු වියන එක කය කයයි පොඩ්ට්‍යයි ඒ කියන්නේ ය ඔය පොට්ටබ රූපයි කයයි හටගන්න ධාතු ගුණකට එනකං කායංච පජානාති පොට්ටබ බංච පජානාති වෙලානෑ තවන්නේ එන ඉති ඉ ඒක නැත්නම් භවනාව මංගිලදී නොන මේ මෙතන්ටයන් නැතිු භවනවන්නේ ත පනිකන් සුන්දර ගමන් ඒවාහරයන්න එිබෙනිල හරයන්න එනෑ දැනන්න ැතු ර න්න ඔය ධාතුුණ තින්න ඕන මේ සතිපට්තාානය න්නනඒවා නැතිවෙලා හරිියන්න එන්න තෙරන එතුරන්ගන කතානෙවී මේක වන්න ඕන ති ඒ දෙක එතන්ට අනෝමයක පැදිල කරන භාවනාවෙන් ඔන්න එතෙන්ට ගිය හැබයි අනික් හද ගියන ප්‍රහන්න තෙ නික ඉටඩි කැම්බුරු මනවාවද ඉගාර කියන්නමක්ද කායන්ච පජාරන්දි පොට්ට වංච පජානාද තච ආදු බයාන් උපජති සංෝජන ඔන්නද සංයෝජන තේ කාටතම ද ඔය ඔය ධාතුගුණයට සංයෝජන එක කාරි වැර ෝදැ හටගන්න නෑනෙද රූපරාග හටගන්න පුළුවමින් හවයස යනකොට අරූපරාග හටගණ්ඩක් පුළුව ඔය ධාතුගුණ තෙරේ සක්කකා දිිටි හටගඩක් පුළුව බලන් කොල්ලු චර ය ද වූ නොට කරපු වින්න හැතික මතක් කරෝ මොනවදුව කරී භාව නව කියල හිතී කරලාති බොරග තෙ දැන් ඔය සංයෝජන එකක් හරි දයනවනම් ද සංයෝජන්ධ හැතේරෙන් නැතික හරි අපිට වෙන් කරගන්න දක්ස නෑ එකවෙඩ බෑ ආදුකයා මේ බහ සංෝජන දහය නම් කරල ජානාති වුණට පජානාති වෙන්න්න බෑ කාටව දෙේසිීකට. සංයෝජනයක් තියෙනොව නං අරමුණක එක සංයෝජනයක් හරි තියෙනව නං එතන තුළ ඒ ආරමුල්ට ඇලීමක් හෝ ගැටීමක් තියෙන එ සංයෝජන තියනවාවද නැද්දගලා මනින ක්‍රමේ තමයි ඇලීම හෝ ගැටීමත ධාතුුණු නයකට ගැටුමක් තියෙන තැන සංයෝජන තියනවා ඇුක් ඇල්ම තිෙන තන දැන් ඕක තරුම්ගන්නඩ බැරි උපදිස මකද අපි දුන්නේ ධාතුගුණ ප්‍රකට කරගන්ද කමටහනය සතිය පවත්තන්න ධාතුගුණෙක් ඇලෙන්ඩෙපා ගැටෙන්ඩෙපා එන්නම් ඔය ඔය වචන්තික තුළ නැද්ද මේ සංයෝජන ඔට අහුුවෙන් ඩෙපා ගෙන කැනවලමේ ගියන්න තෙර ද හෙවුුණට මොකද කරරි මෙච්චරකාල්. ඔල්ලුවේ ධාතුගුණ අත්තයකනවා මේක ඔල්ුව එක ැක්කුමක් කියනවා ගෙද ඔලු මගේ ඔන්න ලේමුත්‍ර පරීක්ෂා කරනවා ත්ුණේ කමටහන ගන්සාරය හදන්න දැන් දුක බවට හරෝ ගත නැද තව ඒකැ වෙනස්සුනා කිය ඔලුුවේ දැ පහසුවත් දැන්න උඩට අධි නොව වගේ එතකට ඉතකට හිතේ ගද මේ අදින්නේ ගක්්‍ර දේ යෝ වෙන්න ඇති. මක ස්සර කෝටෙන් ඇත වින්නවා නෝ මතක් වෙනවා ැ යසහි මිනිහෙන්නම් අතින්න තෙන මොකකාරි දෙවිය තමයි අදන රවටනේ ල හදනඒ සංයෝජනයන වෙද. තෙ හොන්න ඔයාර සුදුකොඩි ම පේරුුණම වෙන දේව. මනුස්යබහෙන්න්න බෑ මමනුස්්‍යහන්ටයි බලය වැඩිහි අමනුසයර එකක දනු දෙෙන්න කරන්නා. ඇැහ මැරිච්චියකා වැැහුණා ඒවගේ අරහ අරගට එතමකට මොකදවෙන්න ගැටීමනේද ඇැ ඇල්ල නොයක ඕ ඕක ඕහ කරලා නිශිතාවල් ඇැ වියක විතරයි නද කරීම ච්ර කල් ඒකට බදදුහම් රන්ට ගවරෝ කර ධර්මයට ගෞුරෝ කර පහස න්නන්න නොනන්න තෙරන මේ ආයතනකින් කොහොමද ලෙඩක් හදන්නමි මේ දැන එක ලෙඩක් වෙන්නොයි මේ දුකහදන තැන්නම්වා තෙහ දැන් ඔ ඔත්තනම නේද ප්‍රශ්ණ තියනෙ නැඒයතනය පහුණුවට ගන්න ඒකම ඒකනම විනගං කොච්චර කරනවා අද මේක කොන් දෙ අමාරුවක් මේක පපු රිදන එක හාටට ඇකයක් කියෙනවා ප්‍රහ්ණ වැලදී ඕවමන වීද. එන ඔ ධාතුගුණයට අන්සුම් මාත්‍ර ඇැලීම කාන්සු මාත්‍ර ගැටීමක් තියෙනවා ගැන බුදුහාමුදුරුවය කැලි ගැටීමක් මයි ධර්මයක්ක ගැටීමක් මයි. ඒක පරණ නැහැදිච්චි කමහින්දා තමන්ට උදාවෙන්ඩ පුළුව. තෙර ගැලවෙන්න ඕන නම් මෝඩය වගේ යන්ඩ. නන්නම් මේක ඉස්සරහර යන්න බෑ. තෙරනනි දැ මේ ඇලීින් ගැටිවල ගක් අයට තියෙන්න දැන් ධාතකට දෙේරනකට මෙහම දෙත්තියෙනවා කාමරක පටිගගක අහක් වෙනොමුලි තෙරවා නමුත් අර මේක විශ්වශක්තියක් මේක දියුණුවක් මේක මේ භාවනාව ප්‍රගතියක් කියනොට නිකාම රූපරවාග බලගත්තුවයෙන කාමරගහක් වුුණේ තෙරවා දැම් මගේ ඔලිවයා මාරුවක් මගේ කොන්දයා මාරුවක් මට අන්ස භාගෙ හැදෙනවා ඒ වලවත් වෙන්නේ කොහොම ද සක්කා දිිටති. ඇගේ ීර කොටසක ලෙඩක් තැ තැව ඇරුදල බලන්නකු භවනකල් තවත් තිය නෝද වගේ දැ සකයි දටය නැතින් ොමකද වෙ මගේ කියල හරීර කොටසත් තේරෙන්න්න බෑ මගේ කියලා තේරෙන්න්න බෑ හරීර කොට දා තේරන්න පුුවන. තවතේ තේ සි ය ලග හන ලෙඩ ිලා විශ්වා තනවන ැකයි දටි නැත් ද ඉතින් දැන ගන්නමි. තෙනා නික ප්‍රණපාල හරියන්නේ මෙතන පහයනකයි. තෙනන්න ආයතන කියන්නේ මොනවාද කරන්න දිනේ එකම දෙයයි කයේ කමටහන තුළින් ඉස්සල්ලම්ම මංකිව්වා ගන්න කියලා කමටහ තුළ ධකුණු හි පස තව ත බහලිග ගන්න කොමක න්නනක අ කිරියව්වලට එනවා ඒ තර වැඩේ කරනවා නම් මෙතන ප්‍රහන් න්නේමයි සංයෝජනහක් වෙලා නෑ ත ඒකයි මේ කියන්න පන්නල යන්ඩ පන්නල අනකොර ඊට එහා ධර්මානකූලදී ලැබෙන්නේ. තෙව නැතුව මේ ඇහෙන් හරහා අන්න කියලා කියන්නේ බුරු කරන් හමුතු දේවල් පෙනුලා ඒ වැඩක්. අමුතු දේවල් කල්පොනාවනා සත්‍යය අවබෝධය ව තිලක්ෂණය අවුද උපාසිකා උපාසක උපාසික ෝලන් කියන්නම ඒයි. මල සතිබට්ානය කැට දන්නන්නේ ධර්මය ගැන දන්නන්නේ ඉන්න. තමන්ට ඕන අ පරන්න නැහැදිච්චි පුරදුටික මේ භාවනාවට එකතු කරනු තෙව ඇ රැකියාවක් කරන්න කියම එතන අමුතු දේවල් නඒගොල්ලන්නට දේර ඒකාල අලුත් දේවල් තම මනිකුට තේරෙණයේ වනිවී ඒ නැහදික්්චිකම කමටහන්ලක් වෙන ඒ දැන නුන්ගෙදී හොයනක නැරිමිචරක එතට කමටහනෙත් නැති කුුණගුඩක් හොයාගන්න ඕකෙඉතිින් පරණ පුරුද්ද නෙවන් කෙර්මණ දැන් ඔතනින් බේරිල්ලන්න හිද මේ මෝඩය වගේ කරන්නඩ මෙතන මේක තමයි ලොකුම වල උගුල මේ උගලට වැටේ මගක්ද මේ ආයතන කියල දන්න ඇති නායතනයෙන් කරන්න මකක්ද දුක හදනයක ඒනම් ඔය තේරණ ධාදුගුණයක ඇලීම තමයි අදුක හදන ක්‍රමේ ඔය. තේරවාන්නේ ඔෝකට බොරු අර්ථකථන ලෙඩ මේවා මාරුකා විශ්වශක්ති අමුතු දේවල් කියන එකම තමයි සංසාරය හදන ක්‍රමේ දයි. තේෙනවා හැබැයි එතන හීනවීමක් තියෙනවා. නීවරණ නැති හින්ද ධාතුුණන තේරෙන් බැෑ නිවර්ණ තියන හොතක ඇබැයි නිීවර්ණ නැත්ේ ඇහන්ගෙන් අරමුණේ නිමේ. ඒ ධාතුගුණ තේරණෙලා ඇහෙන්ගේ අරමුණ නීවරණ තියන. කනින්ෙන් අරමුණෙත් තියෙන. දිවෙන්ගේ අරමණත් තියවා. වනසන්ෙන් අරුණේ නීවරණ තියනවා. කයෙන්ගනඒ කයෙන් එන්න හැම අරමුණ කරන්නවෙ නීවරණ ඇතිේ ධාතුකුණට තේරෙන තැන විතරයි. තෙර දැන් ඔය හාරහා ඉස්්‍රහටයන්න. ඒකා අරමුණ එක්ක තමයි මේ ගනු දෙනූ කරන්න. තෙන්වානේ මේ එකය කායිකාරමුණු හරහා දැන් ස්සනාහට යන්න්න ඕනේ මොනොවාද වැඩන්න ඕනි. නීවරණ යට පත්නෙන්න්න ඕන හර පංචස්කන්දය රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කිය නේවා වෙෙන්වෙලා සතියට අහුවෙන් ඕනෙ කයින්ගෙන්ලාරමුණ නැතුව ඇහැගෙනෙකෙ වැඩක් නෑමිතර ොරුවවෙන්නේෙ. එකගයනු පත්සනන වැඩමේ. එතකට වේදනා නමය කයෙන් එෙන අරමුණ තුළේ දැකින් ඕනේ. කායිකාරමුණ තුළත් තිනවා වේදනා නමය. ඇැබ ඇහෙන් එෙන අරමුණ තුළ වේදනා හය යිති. තී වේදනු පත්සනය නමයක් කියලනේ එම් කායනු පත්සනදාමය කියන්න. එතකොට චිත්තස්වරූප එකනෙකට වෙනස්සේ අර නිරීක්ෂණයට පත්ෙන් ඕන නැතුම් ඉගෙන ගන්න බෑ මෝඩය වගේ කරනකොට පහුවෙන දේවල් මේවා. තෙරනනේ හිදවස්සේ. හහාට යන්න යන්න ඔය කයිෙන් නා අරම නොය ධාතන එක ඇලින් ගැටින් නැතුව ඕක බහුලි කත වෙනකොට තමයි අර නීවර්ණයට පත් වෙලා ධාතුකුණ තේරෙන්න්නේෙම ඊට පස නීවරණ ආය හටගන්න වෙලාව නැතිවෙන්න වෙලාව මේ වෙලා ජීනවා මේ වෙලාව නෑගලා පජානාති වෙන එක නෙ පලවෙනි පබබි දමන් පොස්සන නීවරණ පබ්බි ඕකත් ඉතින් හැම මම් වන්න එක තතු එක පාරක් වනා අපි පාස්වෙෙන් නෑයි තෙන හැම දාම වෙන්ද හැමදාම වෙන ඕයකමට. ඉටවස්සය ඔය ඔොතෙන්ටක හිල්ලාර ඇලිින් ගැටන් හින් දමයි එනම් මේ සංයෝජන හ ඇතිතුවෙන්. ඇලි ගැට බින්දුවන සූ්‍යෙවන අන්සු මාත්‍ර ඇලි මනැත් නං අසු ත්‍ර ගැටී මන්නනත් න කයයටනෙමේය දැනන වර්තමානය දැන ධාතුමුණකට අන්න එතන සංයෝජන තියන්ඩ බෑ ත ඇලි ගැටින් තියන තැන සංයෝජන තියනවාම. එ ලැක්ේ කවුද ලෙඩ කියලා බෙක්කරේ කවුද ඔ ධාතුුණෝල්ට එෙන ඒක කරම බොරු කරා කියලා සතිපට්ටන වැඩෙනවාද හර පරණ බොරුවර්දවය කරන්නේ ත එහම කර කියල මැරණකම් වැඩුවත් ධාතුගුණ විතරයි ධාතුගුණ ලැබවා නමු දම්මානු පස්සනාව ආයතන පබබේ වැඩිලත් නැයිති හතියනමන පබ්බේ බොජ්ජග පබ්බේට යන්න බෑහෙන. ොද්ජංග වැ බැයි ජයතන පබ්බේ වැඩනොත් තමයි ඔය කියන්නේ ගුණතික ආපු තැරන තියෙන සංකල්පනාවල ස්වරූපි තමයි හතරවෙනි පබ්බය බොජ්ජන්ග තෙර බොජ්ජංග ටික සමයි ව නොත් තමයි පස්වෙනි පබ්්‍යමකක්ද චතුරයසත් එහම් ධාතුගුණ තේරුණු පළවිෙන් චතුරය සත්තර ඉරහන්ද වගේ ඇ අහිනේද ඔ දැනගෙන ඒයි ධර්මය දැනගන්න නැයි පන්්ි කංහදන අර කයිය ගහඩී දකට තු ප න සුදුකොඩි කුලප්ව ත ධනරන්න මාර්ුවවෙච්චි අභිද්්‍යා වයාපත් ඒකත් එක්කල හැත වුණාව ධර්මය විකෘතිර තෙර මට ඥාහන පහල වනා කියලා ගියනවා පහලේච්චි මන ඥානයක් වන්නේ තෙ මේ කරගන යන්න මේක තමයි ගමන්න ඕකමයි කරන්න තියෙන්නේ ප්‍රහ්ණ දයනගොල්න්ගේ පරන්න නැදිචිකමයි. නැි නැතිවන්න නම් මෝඩයෝකය කරන්නේ. තෙල්වාේ නමුත් වන්න දෙයක් න නෑ ඒක ම කියන්න වෙන දෙයක් නෑ කියන ධර්මය ඕකමයි ඔය දැන් කරන එක මයි කය ධාතුකුණ එක්ක මයි මේ දෙෙල්ලම තියෙන්නේ. ඕකට ඇලින් ගැටන් නැතිවීම මයි මේටික වැඩන්නේ. තෙරවානේද? යගොල්ල වනව බාසාහුලින් කරන්නේ ඔය ප්‍රහ්ණ ලියන හැමසැනම තියෙන්නේ ඕකට ඇලිච්ි ෙලිච්චි තමන්ගේ විලා හිතාව එච්චරයි වෙනස ඔයි වක්‍රමාර්ගයෙන් කියන්න කතාවල දිහෙන්නේ ඔය ගැටිච්චි විද හෝ ඇලිච්චි තෙන නමුත් ඒ වැරදිී කියන කනවේ මෙමහෙම මොකද කරන්න වුලි කත කරොත් තවතම ම කරකර යන මෝඩය වගේ ැයි අරවාගේ හැරීට රටාතියෙන් න ොර කරන්න ැතුව කතා නෝකර අනුන්ගිදේ හොයන්න ඇතුව අනුන්ගි භාවනායක සංසන්ධනය කරන්න නැතුව. ඔහම ගියොත් වෙන්න මොකද ඔය බුදු හමුදුරු පෙන්න මග තමයින් තෙරවාද නමුත් කාටවත් සංයෝජන දහයම නොවද නංකරන්න පුළුවන්ද මේකයි සක්කා දී්චියය ඕක ඉගෙනගෙන නෙමේ හෝවාං නස. ඔයගොල්න්න තමාව යුගත් පිස්සූති තෙරවා කමටහනේ ඉට හක් වුනා ඇලිින් ගැටින් නැතු සංගෝජෙන් නැතිකර නැබැයි කායින්දී විතරයි හැබයි හැම වෙලේ මත් නෙම තවා හනික් වෙලාට තමන්ගේ මස්ස ඇටලි දේර නීතකොට භාවනා වන්නේ තෙරන්න නීවර්ණයට පත් පච්චි ස්රූපයන්න කියන මෙන්න මේක නෑ ඇතකොට කායංචපජානාති නෑඔය කොඩ මෝස්තර හෙම දානකුත් කායන්්‍ර පයානගනික නෙව චී. රූප ලාවර්‍ය තිල්පීගේ ඥානයක් ඇකට ඒ ලස්සන වෙන්න කන මොකක් ලස්සන වෙන්න මගේ ඔලු හරි මගේ මූුණ හරිමක් හරින්න හකට ලක්කායි දී න ලස්සන කරන්න අහිද ලකායි දෙර හි මෙතන ඒවා ඒතැන තියනෙන දේ ක්දක ඒ හින්න බුදුු හාමුදුරු පෙන්නන්න දෑ අ ැ රැගලම කොරොත් දයිනික සකදිට පෝසන ක්‍රියා කරන්න මහාමපරිමාණය ක්‍රියාටික කහක්ක ත නැත්නම් ඒවා කරමින් යාටර භහාවනාහිදී වාසී අඩුයි තෙරවාන බැරුවනෙමේ විගන්දුර පෙන්නන්නේ පෝට අරසිල්ගන්න කියන යන් දවසට අටසිල්ගන්න පොය හතරක්ගත්යි තොට දවස් අතරයි දී අතරක් ගත් එකක් ගත්ව එකයි මාසට එත ලින් කි හෙම එකක් වෙන්න බෑන ඒත් ඇතිහින්ද ඒකත් බුද්ඥාණයෙන් දන්න හින්දන්නේ මේ කරන නම ඔයගොල්ලන්නට මාදී තුන්දී හට පහ අට සිල්රැකම් බෑ මොකද පන්නිතකවෙනි තෙරනි ම බුදුහාම්දුරුව කිය ධර්මයන් නෙම යොල්ල පන්දිිත කමට අදායගත්තය කත්තම ව එකට පෝහට අර සිල්රක මෝඩය වගේ කර මේ ඉස්තරයන්න පුළලුවවවෙන්න. ඒඒ බුදු හදරග ධර්මය හින්ද ඒකට පඩිත එක ගොරොත් මලෝදයක් වෙන්ද බෑ ති ඔලෝක තමයි ආයත නොල තියෙන තත්වේ මේකෙදී අමුතුන් සංයෝජන ගැන මේක දන්නන්නේ මේකයික්කා අ දිටේ කියන්න ඔක භාග ලක්ුණ අරංහර යන්නන්නේ ඔය කයන්ගෙන අරමුණක මොනෝහරි සංයෝජන ඇත්ති නොනගේ අරමුණලට කායක ධාතුමනට ඇලීමක්කෝ ගැටීමම ති න කියන්න සංයෝන ද නගින්. ඒ මුහොති හට ගන්න මේ ංඟ ෝජන තිබුණා ගන්නේ එක සංගෝජනයක බලපෑමත් තිබුණොත් තන්හාවමයි තන්නාව හදන ක්‍රම දහය මේ කියන්නතඟ යෝජන කියල එන එකක් තිබුණක් මකද තන්නාවතය දෙකක් වැඩ කර ද දැංගක් හට ධාතමුණු තේරෙනවා දීල්ලා ටික්ල් ේරනකොට අනේ මට දැන් එක හැමදාම මේක මයි දේරෙන්නේ හතකට හට විචිචා න ව දේදී. ඒ හින්දනේ ද ගැටීම ඇතු වෙන්නේ ත රම තමයි දැ ඇමවෙ ලේම පණ්ඩිතකන් කරන්නගහි මේ ඉන්න සංයෝජනය එකක් හරයන්න ගන්න තෙරහ දැනා අර බොරුවට රුව පරාගාතන නෝකි අලුත් ශක්තියක් ඇතිවුණා මේක අමුතු දෙයක් මේ බලයක් තෙර ඒතකටමර සංන්න යෝජන තෙයි දෙතිස්කුුණලප කියලා ඉගෙන ග්ඩ ෝනිිමම ඔ දෙසිකුුණ පොල ගොල්ලගේ කිසි බලයක් තියෙන්න්න බෑ ඇයි හෙම වචනකින් බුදුහන්ගර හඳුන්න ඔය ඔය වැරද්දට අහුවෙනින් තෙරවා දෙසිස්කුුණ පොල අමුතු ශක්තියක් තියෙන්න්න බෑ ඒ හැදෙන වනං මනසයෙන් හදන බොරුවා ඒ වස්සනා උපක් කිලෙසි පක්ල ඔය කරන අති පට්ටානය කඩාගප්පල් කරන ක්‍රමයක් වෙනවා තෙර්වා නමුත් ඒවාට ගොදුරු වෙලා ඊට පසේ මහමල්ලක ශක්තියයක් ති ඉස්සරට වැඩි දියුණු ේලා තින බවන නොම රඟපා තෙර හැමත නද කට සංගයෝජන නෙවේදේන්නේ. ඒ සංයෝජනයක් ගානී හටගන්න සන්හාවනවී සන්හාාව යන තැන නේද දුක. එ දුකට හේතුව අහක් වෙලාද එ ඔය ධාතකුණයත්තෙලා කවුරුහරි අන්සුමාත්‍ර ඇලීමක් හෝ ගැටීමක් නැත්නම් සංයෝජන නෑ එහම් මොනෝද නැත්ති තන්නාව නෑ. ත දන්නාව නැ තැන්න දුක යන්න බලොත් බෑ එම් ඔක ගැන ඉගෙන ගන්නද යන්න පුළුවවා මෝඩය වගේ කිරීමින්. මෝඩය වගේ කිරීම බහුලීගතවීම තෙර්මණ. ඇැ අමුතු ඉන්ද්‍රජාල හම්බුනානං තන තියෙන හංයෝජනම තමයි. පාතිහාරය ලැබුණ හනම් එතන ප්‍රභංයෝජව බලගතුමී වදී. තේ කියැහලි ම පාවනාාවගේ වෙනවා අමුතු ශක්තියක් පිට වුනා නැතන අමුතු ශක්තියා ඇකට ඇතුල් වුනා කොහෙන් දැතුුනේ කනින් කනින් ඇතින්ලා කියන්නේ බොහොන් දියහලක් කියයනවාක ඔවල් දා ලච්චන කනෙන් ඇතිතුරුනා මුදුරනේ මොකක්දමන්දන්න නෑ ඒක ගිහින් බඩ දිගේ පහලට ගිහිල්ල ගිහිල්ලා. හ බඩේ කැර කියලා. ඔ ම කනෙන් මර කම්මිියද්දාල ඉස්සර. දොත්තර. පරක කරලා ටයනවනේ මො එජියෝග්‍ර හැම්මේ මර කකුල කපල බට අව්ගහම මෙතන්දි එන්නේ. විශ්ව සක්තියට එකත් රක බටේ කම්ි අවරනවන ගින් ෑ නො දිරිස් කුණුටිකර පස්සේ විහිල්ලා එකඒක දේවල් රගන ඉන්න එචර ඔය කරපු ඔක්හෝ න එන්න ඔය ඒ ශක්ති කියලා නැ නොකරපු එකගන්නගන්නතෙ ඒට නමය බරුුවර්ත කද න ෙති ඕකට ගැට නැතු යන්න්න දැනගන්න මේ ආතන කියැන දුකහද දැනොව එකයි දැන්න ඕන එකක් දුකෙකුට පෙරවනේ ධදු ගුණය දැනනා ඇලීමක් තියන තැන දුකමයි ගැටීමත් තියෙන තැන දුකමයි හැබැයි තව දෙයක් දැනගන්න ඕනේ අපිටහිෙනම් තේරෙන්නේ දුක නැති තැන තේරෙනෑ මොක මෙච්චර කල් සංසාරය දේශනීම නුවද අදු දුකමයි අපි සැපකිවේ තෙවන එ ඇලී ගැටී නැති තැනත් ලැබුණට තේරෙන්න්න බෑ ඔයකා සුදුකොටි පී උපාසකු පාසි ගවෝකත් වරද කරනවා හමුදුනේ මට තේරුණනා ඇලින් ැටන් නැති තැන කවල් දාවත් වෙන්න බෑ ඒ සුදුකොඩි ප්‍රශ්න මේසා සත්තෙනව ඇයි මෙත්්තරකන් සන්සාරය තේරුණම කන්ද අලින් ගැනෙන් තියෙෙන දැන්න කවදාව ඇලින් ගැටින් නැති තරන ලැබුණ තේරෙන්න්න බ එසන අදැකීමත් තිබුණ ොත් දුකති අදදැක සංසාර රධයකීම දුක තෙරවා නැන ඇලි හැට නැති තැන ලැබු නගීන්න බොරුක අරන්ඩේපා තෙරහෙම තහරෙන්න්න බෑ තේරෙන්නේ ඇි අසුමාත්‍ර ඇලිීමක් හෝ අන්සුමාත්‍ර ගැටීමක් තියෙන තැන තර ඒ නැති තන තේරෙන් ලබෑ නැවෙන්න පුළුව හ බරුව බොරුව නොකර යන්ඩ එතකොට හනිමේ බොරුවකරොත් ඔ ධාතකුණ තේරුනා කියල භහාවනාව අවසාන වෙන්න ත මේ යන්නේ දම්මාන ප්‍රස්සනාවේ තුන්වෙනිත් බෙතව ඔබ දෙකක් තියෙනවා ඒවා හිටවැඩිය සියුම් තෙර හිටවැඩිය ඇලින් ඇැම් බිඩුව උනාමත් තව වැඩෙන්ට තියනයෝ එකොට කොහමදී ඒ අපේ විසිේට හුව එන්න මේ ධර්මය වින්සර කන්න බදු හාමුදුරුව. එක මේම වටන්න මේ ආයතන බ්ම වටන්න බෑ මුල ආදුන ගේකුට. මේ වඩලද වඩිනා අනාගාමය වගේය තමයි මේ වද ේරන්නයි. තේරවා පදගානෙන් කරගනන්න මේ ගුණ ගිල තේරෙන්න ෑ උපාස ම්මට බොරු කරන්න වා තෙ මේ තෙ වන් තේර ද සිට්ාන චර න්ද හ ගැ. තේරෙන් ම මේ කියැන ගොල්ල වටන්නේ එකයින්න තව ඕක ඇතුළෙ මේ තියෙන්නේ මේක හයම ගැන මේ සෑම සංයෝජනය යහම දේරනයින්න කින්නවා අනම් අඩුම ගාන අනාගාමිවත්ෙන්ටුව තියන සුතුවත් ආර්ත්‍රාවකයා ඉඳලා සෝවාන් සකදාගාමි අනාගාමී අරිහත් ඔක්කොම ලැබෙන ක්‍රමේ දීන්. තමගේ වන්නේිගමින් මටත් මේක තේරුුණගේ ක් කයි ඇැදුව එතනම්ම මුලාව. තෙරම තේරනට මුළුවන්න තේරෙන් ඕන කයින්ෙන් නආරමුණ විතනයි ඒවැත්වය ගැමරුව ඇලි ඇටන්ගක නැපියයාදු අන්න ඒක විතරත් තේරු ගන්න නැතුව සක්කා දීති හොන්න යන්ඩෙක් හහිවවි හැටි ක්යි ද වැඩී. තෙම මේක තමයි ඇර පරාගේ මේක තම අරු පරගගේ කියෙලව හඩ ග හට ඕක වැඩිවී. ඇයි ධර්මය ගැන දන්නේ. එච්චර සුදුකන්නේ. ඒසු ඒක දරණඩ පුළුවන් අල්පේක්්ච භාවයක් නෑ ගී අයට. එ දර්ම ඉගෙන ගැ බොරු කරන්න බෑවත ම ඒකට ඇල්පේචනෑ තෙරන ඉඟන්න ගන්්ඩ භානකකම තේරුම් ගන්න. භයනකම කියැ ධර්මී නිවේ භයනම ධර්මයට ගොරු කිරීම භයානකකම. තෙර ධර්මය ගැම්ඹුරු ධර්මය සරලය කියලා ප්‍රැවටීම ඔන්නවා තමයි ගැෙන ගන්නති. මහිතන්නේ ඒ සඳහා ප්‍රමාණවත් තෙන්නතෙ විස්තර ප්‍රමාණවත් පේහි අපි බලම ගව ප්බෝලදත් ඒටික විස්තර කරන මට මේව තේරුනාාගලරඟ පාහදනම් එපා නැනම් කෝල්ලේ නවා අද ඉන්න අද බැන්නවනේ ඒ හිල අදල් කරනෑ මට ආතන තේරුුණ හාමුදුරුවේ ඔන්න අරතු ගොඩි කාරය කතා තෙ ඒවා ඒ බොරු කතා ඒ කරට න මෝඩෙ වගේ කරන්න මේකත් අහන්ද ඉගෙන ගන්ඩ ඒව කියන්න ේ බොරුව කරන්න දෙපාගේට. මේ හගන්න න්නන්නේ ඔය කරන බොරුව නවත් දන්න මිසා මේ බී බනත් අල්ලාය අර පරණ බොරුව කරන්න නෙමි. තෙවනි දැනට කරන බොරු ටි අහක් කරන්න ගීත. ඉ මහ දන්නේ ඒඒකට අස්වෙන්ම ධර්ම ඉගෙන ගැනීම කිය එකෙ දේනු මේකයිය සත්්‍ය ඥානය ඕනකට දන්න ඇතුව කරන්න බෑ එක හරි ඒ එකටනමයි දැනුවච්චන මහිතන්නේ හැඳ නාටම එතකොට මේ පැහැදිි කර පුධර්මකාරණත් අරගෙන තමන් කරගන යන්න භාවනාව තවදුර සාර්ථ කරගන්න කරන වැරදි අඩු කරගණ්ඩ ක්තිය දහිරි ලැබේවා කියල පර්ථනා කරනවා හම දෙ නාටපුොතන් වන්සරණයි. දොල හාමාර වෙන කොට අපි යෙන ගැටලුවත් තින්වවා කලාාගච්චා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පැහැදිි කර පේවාහෝ භාවනා සම්බන්ධුව තියෙන බොරු ප්‍රහ්ණ නැතුව කාරත් වැදගත්්‍යයක් නම් කහතා කරන්න බලාපොරොත් වෙන. හො ෑම පෙවස.